උපසම්පදා සීලය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නවකෝටි සහස්සානී යනාදියෙන් දක්වන ලද ප්‍රබේද ඇති අනේක සහස්්‍ර සංවර විනියන් සමාධන්ව පැවතිම් වශයෙන් උසස් වූ අග්‍රවූ සම්පදාව උපසම්පදාවයි. ඒහිබක්කු උපසම්පදාව සරනාගමන උපසම්පදාව ඕවාද පටිග්ගාන උපසම්පදාව පං්ඥ ව්‍යාකරන උපසම්පදාව ගරුදම්ම පටිග්ගාන උපසම්පදාව දූතේන උපසම්පදා අठවාචික උපසම්පදා ඥති චතුක්කම්ම උපසම්පදා යැයි උපසම්පදා අටක් ඇත දැනට ඇත්තේ ඥති චතුක්කම්ම උපසම්පදාවය උපසම්පදා කිරීමට අන්තරායික කරුණුවලින් පිරිසුදු සැදහැවත් ගුණසම්පන්න සාමනේර නමක් විසින්, සීමාවකට රැස්වසිටින සංගයාගෙන් සංහ බන්තේ උපසම්පදං යාචාමි, ගල්ලුම්පතු මං බන්තේ සංගෝ අනුකම්පං උපාදාය යන වැකිය තුන්වරක්කයා උපසම්පදාව ඉල්ලා සිටියහොත් සංගයා කැමතිවන්නේ නම් බුද්ධාඥඥාව පරිදි නත්ති චතුකර්මයෙන් සංගයා විසින් ඔහු උපසම්පදා කරනු ලැබෙයි. උපසම්පදා කිරීමය යනු පුද්ගලයකු බුදුරජාණන් වහන්සේගේ උසස් ශාවග පිරිස වන භික්‍ෂ පිරිසට ඇතුල්කිරීම් වශයෙන් සාමනේරයන් උසස් කිරීමය. එසේ උසස් කරනු ලැබූ ගුලපුත්‍රයා උපෝෂෂත පවාරණය ආදී සංඝකර්මයන්ට සහභාගීවීමට සුදුසු සංඝයාට අයත් පුද්ගලයක් වෙයි. ඔහුට බික්හු යන නාමය හා උපසම්පන්න යන නාමය හිමිවෙයි. උපසම්පදාව ලත් භික්ෂුවට සීලයක්ද ඇත්තේය එය පංච සීල අෂ්ටාංග සීල ආදියමෙන් සිකපද කියවා සමාධන් කරවන සීලයක් නොව බුද්ධාඥ්ඥාව පරදි හිමිවන සීලයකි. උපසම්පදාවේ ජීවය ඒ සීලයි. චූලසීල මජ්ජිමසීල මහාසීල යන නම්වලින් සූත්‍රවල සඳහන් වන ආර්ය සීලය උපසම්පදා සීලයයි. භික්‍ෂූන් ඇතිවූ මුල්කාලයේදී භික්‍ෂූහූ සිකපද නැතිවම ඒ සීලය රක්ෂා කළවය. සිකපද නොපැනවුවහොත් බුදුසස්න වැඩිකල් නොපවත්නා බවදුටු භාග්‍යවතුන් වහන්සේ සුකාලයකදී ශාසනයාගේ චිරස්තිතිය සඳහා වරදවල කුඩා මහත්බව අනුව පාරාජික සංගාධශේෂ අනියත පාචිත්තිය පාටි දේශනියය දුක්කටය දුබ්භාසිතය යයි වරදවල් හත් කොටසකට බෙදා භික්‍ෂූන්ට සිකපද පනවා වදාල සේක ක් ප්‍රාතිමෝක්ෂයහි ඇති දෙසිය විශ්සක් සිකපදහා භික්‍ෂුණීහි පාතිමෝක්ෂයේ එන සාධාරණ සිකපදද මහාවග්ගපාලී චුල්ලවග්ගපාලී යන පොද්දෙකෙහි ඇතුළත් සිකපද්ද යන මේවා භික්‍ෂුවකගේ උපසම්පදා සීලයයි. ඒ සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීල නම්වෙයි. දිලිසන වස්තුූන්ට සුර්යා මෙෙන් සකළ ලෞකික සීලයන්ට උසස් බැවිෙනුත් බොහෝ ශික්‍ෂා ඇති බැවිෙනුත් අදිි සීල නම්බයි උපසම්පදා සීලයට ඇත් සිික්‍ෂාපද බොහෝ බැවින් ඒ සීලය ඉතා මහත්්‍යය උපසම්පන්නේකොට ඒ ශික්‍ෂා සමූහය දැනගැනීමට හා විනයකාර්ම දැනගැනීමට දිගු කලක් ගත විය හැකිය. එබැවින් තතාගතයන් වහන්සේ අනුජානාමි භික්හවේ, ව්‍යත්තේන බික්කුණා පටිබලේන පංච වස්සානි නිසාය වත්හු අව්‍යත්තේන යාවජීවන් යනුවෙන් ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්‍ෂුව විසින් උපසම්පදාවෙන් පසු පස් වසක්ද අව්‍යක්ත භික්ෂුව විසින් විිහිමියන්ද ගරුවරයු ඇසුරු කොට විසිය යුතු බව අනුදැන වදාලසේක ඒ නියමය අනුව ගුරුවරයෙකු ඇසුරෙහි විසිීම උපසම්පදා සීලයෙහි එක් ශික්‍ෂාවකි ඒ කඩකොට ගුරුවරයකුගෙන් වෙන්ව වෙසෙන භික්ෂුවට එසේ වාසය කරන දින ගණන්ටම දිනයක් පාසා ඇවැත් වෙයි සිකපද කඩකිරීමට හා කඩවීමට විනේහි විවහාර කරන නම ආපත්ති යනුයි. සිකපදය දැන කඩකළත් නොදැනීම නිසා කඩවූවත් ඇබත් වෙයි. නොදැනීම නිදහසට කරුණක් නොවෙයි. විනේශික්‍ෂා සියල්ල ඇත්තේ නොකලියුත්තන් වැලකීමය කයුත්ත නොවරදවා කිරීම යන මේ දෙකරුණ සම්බන්ධයනිී. නොකළයුත්ත කිරීම හා අවශ්‍යයෙන් කළයුත්ත නොකරහැරීම යන මේ දෙකරුණෙන්ම සිකපද කඩවෙයි ඇවැත් වෙයි උපසම්පදා සීලයට අයත් අනේක සහස්්‍ර ශික්‍ෂාතුරෙන් පාරාජිකා හතර උපසම්පදාවේ ශීර්ෂය බඳුය. හිස සුන් වුවහොත් ජීවිතය කෙළවරවන්නක් මෙන්ම පාරාජිකා ප්‍රාත්තියට පැමිණියහොත් එයින් උපසම්පදාව කෙළවරවෙයි.හඳින් වෙන් වූ හිස නැවත කදට බද්ධ කර ජීවත් කරවීමට ක්‍රමයක් නැතිවාක් මෙන් පාරාජිකා ප්‍රාප්තියට පැමිණියකු නැවත උපසම්පන්නේකු කිරීමට ක්‍රමයක් ද නැත්තේය. පාරාජිකා ප්‍රාප්තියට පැමිණ පුද්ගලයා නැවත උපසම්පදාව ලැබීමට නුසු දුස්ෙක් වන්නේය. දුස්සීලයයි කියනුයේ පාරාජිකා ප්‍රාප්තියට පැමිණියමුුන්ටය. ඔවුනට සඟසතු සෙනසුන් හා සංගලාබද අහිමිය. පාරාජිකාව හැර අන්කොතෙක් ඇවැත්වලට පැමිණියද ඒ භික්ෂුවට උපසම්පදාව ඇත්තේය සග කර්මවලට සහභාගීවීමේ අයිතියද ඇත්තේ සගසතු සෙනසුන්වල විසීමේ අයිතියක් සගලාභවල අයිතියක් ඇත්තේය පාරාජිකා පත්ති ර අන් ඇවැත් දහසකට පැමිණියද පැවිද්දාගේ උපසම්පදාව නොනැසී පවතිී. එබැවින් ඔහු භික්ෂුවක් වශයෙන් උපෝසත පවාරණාදී සඟකර්මයන්ට සහභාගීවීමට සඟසතු සෙනසුන්වල විසීමට සංගලාභය පිළිගැනීමට සුදුසෙක්වෙයි. ජීවිත පරිත්‍යයාගෙන් සිල් රට්නාා පැවිද්දකුට වුවද සිකපද නොකඩෙන පරිදිී උපසම්පදා සීලය රැකීම දුुෂ්කරය සාමාන්‍ය පවිද්ධන් ගන කියනු කවරේද. ඒ බවදත් තතාගතයන් වහන්සේ විනේහි ඇබැත් දෙසීම ආදී සිල් පිරිසුදු කරගන්නා ක්‍රම වදාරා ඇත්තේය. පාරාජිකා පත්තිවලට ප්‍රතිකාරයක් නැත. එබැවින් උපසම්පදා කිරීමට අනතුරුව එතනදීම, උපසම්පදා වුවන් හට පාරාජිකා හතර කියාදීමට විනේහි නියම කර ඇත්තේය. උපසම්පන්්‍යයන් විසින් අන් හැමටම වඩා පාරාජිකා පත්ති හතර පිළිමඳ මනා දැනුමක් ඇති කරගත යුතුය. ප්‍රථම පාරාජිකාව ප්‍රथම පාරාජිකා शික්‍ෂාපදය පිළිබඳව කියන්නට ඇත්තේ ඇතමුන්ට පිළිකොලක් ඇතිවන්නා වූද ඇතැමකුට කාමය ඇවිස්සෙන්නා වූද අසබ්‍ය කතාවකි. එහෙත් මේවා මෙසේ නොවදාළහොත් සිකපදය නොපැනවෝහොත් ඉක්මනින්ම බුදුසසුන කෙළබර වී බොහෝ දෙනාට නිවන් මග වැසී යන බැවින් මහාකාරණික වූ තතාගතයන් වහන්සේ ලෝකනුකම්පාවෙන් මේ අසබ්‍ය කthාව වදාළ සේක මේවා සිනාවට ලක්කර නොගෙන බුද්ධ ගෞරවය, ධර්මගෞරවය පෙරදරිකරගෙන අසත්වා කියවත්වා මේ සමාර්විට කතුන් විසින් පවා කියවිය හැකි බැවින් වඩා අසභ්‍ය කරුණු සිංහලයෙන් නොකයා ඒවා පිළිබඳ පාලිපාට පමණක් මෙහි දක්වනු ලැබේ පන බික්හු බික්කූනං සික්खाාසාජීව සමාපන්නෝ සික්කන් අපපච්චක්කාය දුබ්බල් යන් අනාවිකත්වාමේතුූනං දම්මං පති සේවෙය අත්තමසෝ තිරච්චානගතා යපි පාරාජිකෝ හෝතිී අසංවාසෝ. යම් මහනෙක් මිනිානුකූලව උපසම්පදාව ප්‍රතික්‍ෂේප නොකොට උපසම්පදාවෙන් නොමිදී උපසම්පන්නේකු වශයෙන් සිටිමින් යටත් පිරිසයිෙන් තිරිසන් මාගමක් සමග වුවද. මෛතුන්න සේවනය එදුනේ නම් ඒ මහන පාරාජිකාවෙයි සිල්වක්දික්‍ෂූන් හා සංවාසයට නුසුදුසුුවයි. පාරාජිකාවීම යනු බුදුසුනහි පාරාජයට පත්වීමය. පාරාජිකා වහුට බුදු සසුනෙහි නැවත උපසම්පදාව නොලබියහැකිය. ඔහු කළක් ගිහිව සිට නැවත පැවිදිවී උපසම්පදා වුවද ඔහුට උපසම්පදාව නොපි හිටයි. ඔහු අනුසම්පන්නෙක් මය ආනන්තරිය කර්මවලින් හැර මයිතුන්්‍ය සේවනාදී වර්දවලින් පරජිකා වුවන්ට එ ස්වර්ග මෝක්ෂයන්ට බාධාවක් නොවෙයි. ඔවුනට සාමනේරයන් වශයෙන් හෝ ගිහියන් වශයෙන් හෝ සිට පිළිවෙත්පුරා ස්වර්ග සම්පත්තිය ලැබී හැකිය මඟපල ලබා නිවන් දැකිය හැකිය පාරාජිකාවීමෙන් පසු භික්‍ෂුවක් වශයෙන් පෙනී සිටීම ඉමහත්වරදකි කරන්නවුන්ට මගඵල නොලැබිය හැකිය. උපසම්පදාව ප්‍රතික්ෂේප කොට අනුසම්පන්න වීමේ කම රාශයක් විනේහි දක්වා ඇත. අනුසම්පන්න වීම ඉතා පහසුය. එය ස්ත්‍රියකට ආරෝචනය කිරීමෙනුද සිදු කරගත හැකිය. රාගෙන් තෙත්ව, මත්ව, මෛතුයින සේවනයට සූදානම් වන භික්‍ෂුව මම උපසම්පදාව ප්‍රතික්ෂප කරමිය මෙතන පටන් මා අනුසම්පන්නේෙු ලෙස සැලකිය යුතුය යැයි ඒස්ත්‍රීයට කිව්වහොත් එයින්ම උපසම්පදා ප්‍රතික්ෂේපය සිද්ධ වෙයි. එසේ කොට මෙවුදම් සෙවනා මහන පාරාජිකා නොවෙයි ඌමනා නම් නැවත හුට උපසම්පදාව ලැබිය හැකිය අමනුෂ්‍යස්ත්‍රිය තිරච්චීන ස්ත්‍රිය යයි ස්ත්‍රීහු තිදනකි මනුෂ්‍ය උබතෝव්‍යන්ජනකය අමනුෂ්‍ය උබතෝ ව්‍යන්ජනකය තිරශ්චීන උබතෝයන්ජනකය යයි උබතෝ ව්‍යන්ජනකයෝ තිදනකී මනුෂ්‍ය පණ්ඩකය අමනුෂ්‍ය පණ්ඩකය තිරස්්චීන පණ්ඩකයයි, පණ්ඩකයෝ තිදනකි මනුෂ්‍යපුරුය අමනු්‍යරුය, තිරස්චීන පුරුෂයයයි පුරුෂයෝතිදනකි. මේ පුද්ගොලිියෝ දොළොස් දෙන මෛතිවුණ පාරාජිකාවට වස්තු වෙති. වර්ෂස්මාර්ගය, මුත්‍ර මාර්ගය, මකමාර්ගයයි මෛතුනයට මාර්ග තුනකි. භික්ෂුවක් මෛතුන්න සේවනය කිරීමේ අදහසින් කියලද මාර්ග තුනෙන් කවරක හෝ පියවි සුළඟ නොවදනා තෙත් ගතිය ඇති කොටසට තමාගේ පුරුෂණමිත්ත තල් ඇටක් පමණවුව ඇතුළු කළේ නම් පාරාජිකා වෙයි. සේවනය කරන සිත මාර්ගය මාර්ගයට ඇතුළු කිරීමය කියා මේ සිකපදයේ අංග දෙකකි. සානත්තික සිකපදය අනානත්තික සිකපදය යැයි සිකපද දෙකොටසකි. මේ අනානත්තික සිකපදයකි තමාම මෙවුන්දම් සෙව්මෙහි යෙදුනහොත් මිස, අන්ඥන් මෙවුන්දමෙහි යෙදවීමෙන්, ජි නොවේ අන්ඥන්ගේ පෙළඹවීමකින් හෝ බලොකිරීමකින් හෝ මෙවන්දම් සේවනය කළද භික්‍ෂුව පාරාජිකාවෙයි මයිතුන සේවනය පිළිබඳ නොක් විකාර අදහස් ඇත්තෝද මනුෂයන් අතරවෙති. ඔවුහු තමන්ගේ අදහසානුව නොෙක් අයතා ක්‍රමවලින්ද මෛතුන සේවනයේ දෙති මේ මෛතිවුන පාරාජිකා කතාව සම්පූර්ණ වන්නේ ඒවාද දැක්වීමණි අසබ්‍ය බැවින් ඒවා ගැන ඇති පාලි පාට පමණක් මෙහි දක්වනු ලැබේ පාරාජිකා පාලී තිස් අට පිටුව තිස් නමිය පිටුව හතලිස් එක පිටුවේ පාලි පාට දකැ කියිය මේ සිකපත ගැන වැඩිදුරට කරුණු දැනගැනීම පිණිස ඒ පාලිපාට පාරාජිකා පාලියෙන් උපුටා යොදන ලදී. දවිතිය පාරාජිකාව යෝපන බික්කෝ ගාමවා අර්ඥාවා ආදින්නං තෙය සංකාතං ආදෙයෙය යथාරූපේ අධिන්නදානේ රාජානෝ චෝරං ගහෙත්වාवा හනිयුංවා බදಯුවා පබ්බාජெയුງවා චරසි බාලෝසි मूල් හෝසි तेනෝसीීති थතාරූපං बික්खු අධන්නං අධියமானනෝ අයම්පි පාරාජිකෝ හෝති අසංවාසෝ යම්මහනෙක් ගමකින් හෝ ආරഞයකින් හෝ මියන් විසින් නුදුන් වස්තුವක් ಸොරසිතින් ගනීද යම්බදුු ಸොරකමක් නිසා රජහු ಸොරා අල්್ලා ඕට පහර දෙෙද්ද බඳಿද್්ද රටන් නිෙරපද್ද න හොරකි බාලයකි මුලාವුවකි අන්සතුද සඟවා ගන්න කියයි නಿදාා කෙරෙද್ද එබඳු සොරකමක් කරන්නා වූ මහන පාරාජිකාවෙයි භික්‍ෂූන් සමග සංවාසනැත්த்தේவை. මතුන්න සේවනය පැවිද්ධන්ට පාරාජිකාාවක් වුවද ගිහින්ට නුසුදුසු ක්‍රියාවක් නොවෙයි. නීති්‍යනුකූල මෛති්‍ය්‍ය සේවයෙන් ගිහිියෝ දंडුවම්නො නිදානො. අදතාදාන වනාහි ගිහි පැවදී දෙපසටම නුසුදුසු ක්‍රියාවකි අදත්තාதாනෙන් වැலකි, वाංක පුද්ගලයකු වී සිටීම භික්‍ෂු සීලයේ උසස් අගේයකි. හොරකි යන මේ වචනය ඉතා ලාමකය පැවිද්ධෙකුට ඉතාම නුසුදුසුය. එබැවින් පැවිද්ධ විසින් හිමියන් නුදුන් තනපතකුදුු ස්ොරසිතින් නොගන්නා ශුද්ධ පුද්ගලයකු වය යුතුය විශ්වාසය තැබිය හැකි පුදගලයකු ය යුතුය. හොරහිතින් තනපතකුවද ගැනීමෙන් හොරකුවන නමුත් මහාකාරණික වූ භාග්‍යවතුන් වහන්සේ ඉතා සුළුදය පාරාජිකා වස්තුව වශයෙන් නොගෙන බිම්සර රජතුමා වැනි දැහැමි රජුන් සොරුන්ට දඩුවම් කිරීමට ගන්නා අන්තිමමින්මවන පාදය ප්‍රමාණයකොට අධින්නාදාන පාරාජිකාව පනවා වදාල සේක මේ අධිනාාධාන පාරාජිකාව විනිශ්චය කිරීමට ඉතා දුुෂ්කර, සිුම් පාරාජිකාවකි. අධනාදාන පාරාජිකාවට වස්තු වන පාදේද විිනිශ්්‍යය කිරීම දुෂ්කරය. ඇතැම් බඩුවල වටිනාකම විනිශ්්‍යය කිරීමද දुෂ්කරය. අධනාදාානය සිදුවිය හැකි ක්‍රම, පස් විස්සක් ඇති බැබන් වි නොදත් භික්‍ෂුවට නොදනීම පාරාජිකා වන්නට ඉඩ ඇත්තේය. එබැවින් භික්‍ෂූන් විසින් අධිනාාධන පාරාජිකාව පිළිබඳ විස්ටර සහිත හොඳ දැනුමක් ඇති කර ගත යුතුය. මේ සිකපදේ සම්බන්ධයෙන් මුලින් දැක්විය යුත්තේ පාරාජිකාවට වස්තු වන දෙය. පාදංවා පාදරහංවා, අතිරේක පාදාංවා යනුවෙන් පාරාජිකා පාලියෙහි පාදය හෝ පාදයක් අගනා වස්තුව හෝ පාරාජිකා වස්තුූ වශයෙන් දක්වා ඇත්තේය. කහාපන යන නම විවහාර කරන කාසියෙන් හතරින් පංගුවට පාදය යැයි කියනුලවේ. ඒ පාදය මුසු පහක් බව ආාරාජිකා පාලීහිම දක්වා ඇත. මේ සිකපදය පනවන ලද්දේ රජගහනුවරදීය. එබැවින් මේ පාදය ගණන් ගණු ලබන්නේ එකල රජගනුවර භාවිතා කළ මංචාඩි විස්සක් බර ඇති කහවනුවෙන. වින අටුවාවෙහි යට පෞරානිික නීල කහාපනය යැයි කියාති බෙයි. ඒ කාසිය කිනම් ද්‍රවියකින් තනන ලද්දක්ද යන බව වින අටුවාවෙහි සඳහන් කර නැත.යට නීල කहाපනය යැයි කියනුයේ නිල්පහය ඇති නිසා නොව. පෞරානිික ශ්‍රාස්त्र්‍ර අනුකෝලව නිර්දෝෂ ලෙස කර ඇති නිසාය. ඒ කහවනුව විමිති විනෝධනී නම් වූ විනය ටීකාවෙහේ විස්සර කර ඇත්තේ පෝරාණ සත්තාානු රූපං උපපාදිතෝ மாසප්පமான උත්තම සුවන්නක් ගන ලක්खන සම්පන්නෝ නීල කහපනෝ. යනුවෙන් මංචාඩි විශ්සක් පමණ බර ඇති රන්කාසියක් කියාය. ඒ මතේ හැටියට පාදය රන් මංචාඩි පහකි. රන්මිල කලින් කල වෙනස්වන බැවින් මේ රටේ විවහාර කරන මුදලින් ඒ කොතෙක්ද යන බව කාලය අනුව විනිශ්්‍ය කළ යුතුය. පංච මාසා සුවන්නස්ස තතා රජස්ස දස මාසා තම්බස්සාති ඒතේ වීසීති මාසේ මිසෙත්වා බද්ධත්තාය වීහි මත්ත ලෝහං පක්කිපිත්වා අක්කරානිි්ච හත්ති පාදදානීන් අ තරංච රූපං දසත්වා කතෝ මිසකපහනෝනාම සොයේව නිද්ධෝ සත්තා නීල කහපනෝනාම මේ පාතිමොක්ක පදත්ත අනුුවර්ණනා නැමති ගන්තේ එන පාටයකි රන් මංචාඩි පහක්ද රිදිී මංචාඩි පහක්ද තම මංචාඩි දසයක්දගෙන හදවීම පිණිස ව වියටක් පමණ යකඩද ගෙන මිශ්වකර අකුරු ඇත්පා ආද රූපද සටහන් කොට සාධන කහවනුව මිශ්්‍රකර්ශාපන නම්වයිද එයම නිර්දෝෂ ැවින් නීල කහපන නම්ව යනුද ඒ පාටේ තේරුමය.ය. උත්த்தර විනිஷ්්‍රටකා මத்தையைයිද කියාතිබේ. ඒ மிිශ්්‍ර කර්ශාපනෙන් හතரின் பங்குුවவූ පාදයට වට දසයක් රந்த எபමன ீத விට விසක් தමது අயத்தය.මංචාடியையைයි කියනු ඒ මදට ඇටේක බරය එ விට அட்டක බරய බොහෝ விනேදරயන් පිළිගන්නේ මිශ්්‍රක කර්ශාපනයේ පාදය පාරාජිකා වස්තුව ලෙසය රන් රිදීමිල කලින් කල වෙනස්වන බැවින් අපරටේ විවාහාර මුදලින් එය කොතෙක්ත යන බව කාලය අනුව විනිශ්ය කළ යුතුයකි. මෙහි මිශේෂීන් සැලකී යුත්තේ රන්බියට දහයේ වටිනා කමය. කුමක් වුවද ඒ ඒ ප්‍රදේශවල පාවිච්චි කරන කහවනුයේ හතරින් කොටස පාරාජිකා වස්තුවලෙස සැලකිය යුතු බවය සත හැත්තපහක් පාරාජිකා වස්තුෝය යන සම්මතයක් අප රටේ ඇත ය කෙසේ ගණන් ගැනීමක් ද නොදනිමු රුපියල කහවනුව ලෙස ගෙන එයින් හතරෙන් පංගුව වූ සත විසිපහ පාරාජිකා වස්තුෝයයි ගන්නා බොරුමතෙරුන් වහන්සේලා ඇතහ මේ විනිශ්චය කිරීම දුෂ්කර ප්‍රශ්නයකි දුර්භික්ෂ කාලයේ බත් පාත්‍රයක් සොරාගත් භික්‍ෂුවත් අඹ සොරකැ භික්ෂුවත්, ආරාජිකා වූ බව භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති බැවින්, පාරාජිකා වස්තුව එතරම් ලොකුදයක් නොවන බව සැලකිය යුතුය. පස්විසි අවහාරය. අධනාධානය සිදුකිරීමේ ක්‍රම පස්විසක් විනේහි දක්වා ඇත, ඒ විසිපස් ආකාරයන් අතුරෙන් කිනම් ආකාරයකින් වුවද, පාදයක් අගනා අන්සතු දෙයක් ගතහොත් පරිජි වෙයි. මේ සිකපදය පිළිබඳ දැනීම සම්පූර්ණ වන්නේ ඒ අවහාර ක්‍රම විසිපහ දතහොත්්‍යය. ඒවා නොදන්නවුන්ට සමහර විට නොදැනීම පාරාජිකා විය හැකිය. நாනාබண்ட පංචකය ඒ බ පංචකය සාහத்திක පංචக்கය பு පයෝග පංචකය தெහාර පංචකය कि අවහාර ක්‍රමයන් පහபගින් වර්ග පහකට බෙදා ඇත්තේ නානාබඩ පංचකය අසතු වස්තු නடுකயா යිති කර ගැනීම දෙක තමාවිසින් ගෙනයාමෙන් සිටියදී සොරසිතින් ගැනීම තුන තමාවෙත පරිස්සමට තැබූදය නොදී ගැනීම හතර ඉරියාව වෙනස් කරවා ගැනීම පහ වස්තුව තිබූතැනින් ගැනීම යන මේ පහ නානා බණ්ඩ පංචක නම්වෙයි මේ පංචකය සජීව අජීව වස්සු දෙකොටසම සම්බන්ධයෙන්ම ලැබෙයි. එක නඩු කියා ගැනීම. අනුන් අයත් පන්සලක් හෝ වත්තක් කුඹුරක් හෝ අන්වස්තුවක් හෝ අයිතිකර ගැනීම සඳහා දිික්‍ෂුවන් ඉදිරියේ හෝ ගිහි විිනිශ්චකරුවන් ඉදිරියේ හෝ බොරු පැමිණිල්ලා ඉදිරිපත් කරන භික්‍ෂුවට දුකුලා ඇවැත්වෙයි අන්තැන්වලදී බොරුකීමෙන් වන්නේ පචිති ඇවතකි. පාරාජිකාවේ පූර්ුවවාගේ නිසා බොරු පැමිණිල්ලෙන් වන්නේ දුකුලා ඇවතය. නඩු කියන වස්තුව බේරාගතහැකි වේද නැතද කියා වස්තුහිමියාට සැක ඇති වූ කල්හි. පැමිණිල්ලිකරුට තුලැසි ඇවැත් වෙයි. මොහු නපුරකි මොහගින් මෙය බේරාගත නොහැකිය කියා හිමියා බලාපොරොත්තුව හල කල්හි නඩු කියන්නාට පරිජි ඇවැත්වෙයි නඩුවෙන් හිමියා පැරදුනද බලාපොරොත්තුව නොහැලේ නම් ඒ ගැන වැඩදුරටත් ක්‍රියාකිරීමට ඔහු බලාපොරොත්තු වේ නම් එතෙක් නඩු කියන්නා පාරාජිකා නොවෙයි හිමියා බලාපොරොත්තු හලකල්හි අල්ලස් ගෙන බොරුවට නඩුතීන්දු කළ භික්‍ෂූහූ වෙත්නම්, ඔහුද පාරාජිකා වෙති. එසේම බොරු සාක්කි කියී භික්‍ෂූන් වෙත්නම් ඔවුහුද ආරාජිකා වෙති. දෙක තමා විසින් ගෙනයමින් සිටින දෙය ගැනීම. යම් මහනෙක් මම මේ බාණ්ඩය අසවල් තැනට ගෙන ගොස් දෙමි. හිමියන්ගෙන් ඉල්ලාගෙන යන්නේ අතර මගදී එය තමා අයත්කර ගැනීමේ ආශාව ඇතිවී හොරහිතින්. හිස තබා සිටින බාණ්ඩය අත ගෑව දුකුලා ඇවැත්වයි. හිසේ තිබියදීම එහා මෙහා කළහොත් තුලැසි ඇවැත්වයි. කෙස්කසක් පමණ වුවද හිසින් ඇසවුවහොත් හිසෙහි බර කරට හෝ, ගතහොත් පරිஜிවෙ එම කරිින්ගෙනயான බර අතට ගතද අතෙහි බිමබුවத பරිஜிවෙ. පசුව ඒ මහන බාණ්ண்டය හිමயாට துනத පාරාජිකාාවෙන් නොமிதை. මේ අසවල්තැනට ගෙනයන්නේ කියා හිමயா විසින් දෙනලද බාණ්ඩයක් ගෙන යනකාලිහි හිසහි බර, සොරසිතින් එසවීම් ආදෙන් ඇවැත් නොවෙයි. එසේ ගෙනගිය බාණ්ඩය ගන්නා වූ මහන පාරාජිකා වන්නේ බාණ්ඩය නොලබේය කියා හිමියා විසින් බලාපොරොත්තුව හල විටය. තුන පරස්සමට තැබූදය නොදී ගැනීම. උපසම්පන්නේෙකු වෙත පරෙස්සමට තැබූ දෙයක් හිමියා ඉල්ලූ කල්හි ය ආපසු නැදනු පිණිස එබඳු ුව ඔබ මෙහි තැබුේ නැත ඔබගේ බඩුවක් මාගත්තේ නැහැ යැයි බොරු කියන භික්‍ෂුවට දුකුලා ඇවැත්වෙයි ඔහුගේ කතාවෙන් තමාගේ දෙය ලැබේද නොලබේද කියා හිමියාට සැක ඇතිවූ කල්හි තුලැසි ඇවැත්වෙයි මාගේ දෙය නොලැබේයයැයි හිමියා එය ගැන බලාපොරොත්තුව හල කල්හි පරිජි වෙයි. බාන්්ඩය භාරගෙන් සිටි භික්‍ෂුව හිමියාට පීඩා කොට දෙන බලාපොරොත්තුවෙන් සිටි නම් හිමියාගේ බලාපොරොත්තුව හැරීම පමණින් පරජි නොවෙයි. දෙදනා විසින්ම දීමේ බලාපොරොත්තු හා ලැබීමේ බලාපොරොත්තුව හල කල්හි ගත් මහන පාරාජිකාවෙයි. තමාවෙද තැබූදය නොසලකිල්ල නිසා නැතුවූයේ නම් අලාභය ගෙවිය යුතුය. එසේ තැබූ චීවර ආදී වස්තුවක් හොරෙන් පරිභෝගකොට දිරාගියයේ හෝ ගෙවීගියයේ හෝ සම්පූර්ණයෙන්ම විනාශවීගියයේ හෝ වේ නම් අලාභය ගෙවිය යුතුය. නොගෙවුවහොත් ආරාජිකා විය හැකිය. හතර ඉරියව් වෙනස් කරවා ගැනීම. බඩුවක් ගෙන ගමන් කරන කෙනෙකු දැක ඔහු ලවාම බඩුවගවාග ඉරියව් වෙනස් කරවා ගැනීමය. බඩුව ගෙනයන්න හු ලවාම බඩුව ගෙන්වා ගැනීම පිණිස අසවල් පැත්තට යන්න කියා තර්ජනය කළ කල්හි. බඩුව ගෙනය අනත නැත්තා මහනකුගේ නියවය පරිදි ඔහු කියන මඟට එක්පයක් තැ ර මහනට තුලෙසි ඇවැත්වෙයි. දෙවන පය තැබූකාල්හි පරිජි ඇවැත්වෙයි හොර ම බඩුගෙන යන්නහුට ලංවීමට බියෙන් ගෙනයනදය බිමහලවා ගන්නා අදහසින් තර්ජනයකොට බඩු බිම හෙලවා ගත්තේ නම් බඩුව ගෙනයන්නා අතින් ගිලිහුණු හැටියේම පරිජි ඇවතට පැමිණේ. අනෙකා ගෙනයන බඩුව තමාට වෝමනා දෙයක් නම් ගන්නා අදහසින් බඩුව බිමහෙලවන මහනහුට එකනෙහීම දුකුලා ඇවැත්වෙයි. බිමහෙලු වඩුව පාදයක් අගනේ නම් ය ගැනීම පිනිිසා අත ගෑමේදී දුකුලා ඇවැත්ද. සෙලවීමේදී තුලසි ඇවැත්්ද එසවීමේදී පරිජි ඇවැද්ද වෙයි ගෙනයන බඩුව ගන්නා අදහසින් බඩු ගෙනයන්නෙකු ලුහුබැඳගොස් තර්ජනයකොට බඩු බිම හෙලවීමෙන්ද පරිජි වෙයි බඩු දමා යන්නයැයි නොකයා බඩු ගෙනයන්නකොට තර්ජනය කළකාලහි හිමියා බියවිී බඩු දමා පලාගිය නම් වාට දැන් හිමියෙකු නැතිය යිසිතා පාශුකූල සං්ඥාවෙන් ඒ බඩු ගැනීමෙන් ඇවැත් නොවෙයි. පසුව හිමියා ඉල්ලතහොත් දිය යුතුය නුදුනහොත් හිමියාගේ බලාපොරොත්තුව හලකල්හි බඩුගත් භික්ෂුවට පරිජි ඇවැත්වෙයි. පහ. වස්තුව තැබූ තැනින් ගැනීම. නගරයක හෝ ගමක හෝ වනයක හෝ ගක හෝ විහාරයක හෝ පොළොවයටහෝ පොළොව මත හෝ දියයටහෝ දිය මත හෝ නැවක හෝ රියක හෝ ගසක හෝ වැලක හෝ කිනම් තැනක වුවද ඇත්තා වූ පාදයක් හෝ එයට වැඩියෙන් හෝ අගනා අන්සතු වස්තුවක් ස්ොරසිතින් අතගාන මහනහුට දුකුලා ඇවැද්ද සොළවන්නහොට තුලැසි ඇවැද්ද කෙස්කසක් පමණ වුවද තැබූතැනින් ඉවත් කරන්න හොට පරිජි ඇවැද්ද සිදුවේ ඒක බණ්ඩ පංචකය මෙහි නානාබන්්ඩ පංචකය දක්වා ඇත්තේ අවිඤ්ඥානක වූ හෝ සවි්ඥානක වූ හෝ වස්තුවක් නඩු කියයා අයිතිකර ගැනීම් ආදී වශයනි අනුන් අයිති දාසයකු හෝ ඇතෙකු අසෙකු, ගවයකු හෝ අන්සත්වයකු හෝ අයිතිකර ගැනීම සඳහා, බොරු පැමිණි කිරීමේදී දුකුලා ඇවැත්වෙයි. හිමියයාට සැකකිරීමේදී තුලැසි ඇවැත් වෙයි. හිමියා විසින් බලාපොරොත්තුව හල කල්හි පරිජි ඇවතට පැමිණෙයි. ඉතිරි අවහාර හතර නානා බ්ඩ පංචකයේ කියනලද පරිදි සැලකිය යුතුය සාහත්තිික පංචකය එක සාහත්තිිකාවහාරය දෙ ආනත්තිිකාවහාරය තුන නිසග්ගිය වාහාරය හතර අත්තසාධකාවහාරය ප දූර නික්්‍යේපාවහාරය එක සාහත්තිකාව හාරය. අන්සතු වස්තුව සියතින් සොරසිතින් ගැනීම සාහත්්‍යිකාවහාර නමි පාදයක් හෝ එට වැඩි මිලක් වටිනා අන්සතු වස්තුවක් සොරසිතින් අගගෑමේදී දුකුලා ඇවැත්වෙයි. සෙලවීමේදී තුලැසි ඇවැත් ද ස්ථානයෙන් වෙන්කිරීමේ දී ஜிවதத வய் ஆணத்திக்காவ හාரய அனுுன்லாவா சொறகம் කරவம ஆணத்திக்காவහාற நமி உපசපන්නේ கூු அன் උපசපන්නේ கு ලவா பாதයක් වட்டனாந்தයක් சொறகம் කරவிமேதிී දෙதனாம பரிஜி ඇවතට பැமினே උපසම්පන්නේකු අසවල්දය හොරෙන් ගන්න ඇයි උපසම්පන්නේකුට කීකල් හි ඔහු කීදය හැර අනිකක් සොරකම් කළහොත් අන කළහොට ඇවැත්නත සොරකම් කළ භික්‍ෂුව පරජි ඇවැත්වෙ. නියම කළ බාණ්ඩයම සොරකම් කළහොත් දෙදනාම පාරාජිකා වෙති භික්ුවක් අසවලා ලවා අසවල්දය සොරකම් කරවන්නේ ඇයි භික්‍ෂුවකට කී කල්හි දුකුලා ඇවැත්වෙයි. ඒ භික්ෂුව සොරකම කරන භික්‍ෂුවට කී කල්හි ඔහුටද දුකුලා ඇවැත්වෙයි. සොරකම කරන භික්ෂුව එය පිළිගත් කල්හි මූලිකයාට තුලැසි ඇවැත්වෙයි. සොරකම කළ කල්හි තිදනාටම පරිජි ඇවැත් වෙ අසවල්දය සොරකම් කරන්නට අසවල් භික්‍ෂුවට කියවයි භික්‍ෂුවක් විසින් කීකල්හි දුකුලා ඇවැත්වෙයි. අන ලැබ වූ භික්ෂුව වරදවා අනකෙකුට කියා නම් කියන්නහොට දුකුල ඇවැත්වෙයි. මූලිකයාට ඇවැත්නැත එය පිළිගතහොත් සොරකම කරන්නහුට දුකුලා ඇවැත්වෙයි සොරකම කලකල්හි දෙදනාටම පරිජි ඇවැත්වෙයි මූලිකයා ඇවතින් මිදෙයි. භික්‍ෂුවක් සොරකමක් කිරීමට භික්‍ෂුවකට කීකල්හි ඔහු ගොස් සොරකම නොකළහැකි වී පෙරලා අවුත් ඒ බව අන කළ මහනහට කීකල්හි ලබෙන විටක එය කරන්නේ ඇයි නැවත අන කළහොත්. අන ලැබූ භික්‍ෂුව හැටවසකට පසුව වුවද එය කරන්නේ නම්. අන කළ භික්‍ෂුව එකනෙහිම පරිජි ඇවතට පැමිණයි. අන ලැබූ භික්‍ෂුව සොරකම කළ විටකදී පරිජි වෙයි. යම් කිසි වෙක් සොරකම් කරනු පිණිස එක් භික්‍ෂුවකටද භික්ෂුව තවත් භික්ෂුවකටද මෙසේ භික්ෂුවක් අන් භික්ෂුවන් සියකට වුවද පිළිවෙලින් අනකොට සියවනියා සොරකම කළහොත් හැම දෙනාම පාරාජිකා වෙති තුන නිසගියාව හාරය බඩුවක් තැනක සිට තැනකට විසිකිරීම් වශයෙන් සිදුකරන අවහාරය නිසගියාවහාර නමි. මේ සිදුවන්නේ එහා මෙහා ගෙනයන බඩුවලින් බදු අයකරන ස්ථානවලදීය. බාන්්ඩවලට රජයෙන් බදුගන්නා ස්ථානයකදී බද්ධ නොගෙවා බාන්්ඩය ගෙනයනු සඳහා බදුගන්නා ස්ථානයේ සිට රාජපුරුෂයන්ගේ ප්‍රමාදයක් බලා පාදයක් වූ හෝ පාදයකට අධික මුදලක් හෝ බදු වශයෙන් ගෙවී යුතු බාන්්ඩයක් පිටතට දැමුයේ නම් භික්‍ෂුව පරිජි වෙයි. බදු නොගෙවා අංක්‍රමයකින් සඟවා බඩුවක් ගෙනගියද පරිජි වෙයි. මෙය පිටරට යන එන භික්‍ෂූන් විසින් විශේෂයෙන් සැලකී යුතු කරුණකි. විනේ නොදත් ඇතැම් භික්ෂූහ ගේ බඩුවට රජේට කුමට නිකම් මුදල් ගෙවන්නේ මුදඒ සිතා බඩු සඟවාාගෙන යාමට උත්සහ කරති ඒ තැන්වලදී කිනම් උපායකින් හෝ බදු නොගෙවා තමාගේ බඩු ටික මෑත් කරගන්නට උත්සහ කරති එසේ කරගන්නට ලැබීම තමන්ගේ සමත්කමක් ලෙස්ස සිතා ඒ ගැන ආඩම්බරවෙති තමන් පාරාජිකා වූ බව ඔවුහු නොදනති. බදු අයකරන ස්ථානයට විනේහි විනයපාලියෙහි විවහාර කරන නාමය සුංखගාත යනුය. බදු නොගෙවීම සම්බන්ධයෙන් පාරාජිකා පාලියෙහි දැක්වෙන්නේ මෙසේය. සුංखගාතන් නාම ර්ඥා, තපිතං හෝති පබ්බත්ත ක්ඩේවා නිදීතිත්තේවා ගාමදවාරේවා අත්‍ර පවිට්ටස්ස සුංකං ගන්හන්තුූති. තත්‍ර පවිසිතුවා රාජගගං බණඩං පංච මාසකංවා අතිරේක පංච මාසකංවා අග්ගනකං තෙයචිත්තෝ ආමසති ආපත්ති දුක්කටස්ස එන්දා පේතිී ස පටම පාத சංखගාथ අකம் අතිखाதி ස दති පාද අධக்காதிी පාරාජකස அ சංखගාත ঠthෝ බහි சखගාතා පාදதி පරජස සුංකං, පරිහරති ආපත්්ති දුක්කටස්ස, පාරාජිකා පාලි පනස් පහ පිටුවෙන්. අතර අත්ත සාධකාවහාරය බාණ්ඩය ගැනීමට කලින්ම පාරාජිකාවීම නැමති කාරණය සිදුුවන්නා වූ අවහාරය, අත්ත සාධකාවහාර නමි ක්ුවක් අසවල් බා්ඩය ඉඩ ලැබුණු විටක සොරකම් කරන්නේ ඇයි අන කළ කල්හි අනලත් භික්ෂුව එය නෝරදවා කෙරේ නම් අන කළ භික්ෂුව එකනෙහිම පාරාජිකා වෙයි අර්ථසාධක චේතනාව වනාහි එකනෙහිම පලේ ඇතිකරන ලෝකෝත්තර මාර්ග චේතනාව මෙන් පාරාජිකාපත්ති සංख්‍යාත පලය එකනෙහිම ඇතිකරයි අන පිළිගත් භික්ෂුව පාරාජිකා වන්නේ සොරකම කළ දිනයකදීය. සොරකම කෙරෙන්නේ අන කළ භික්ෂුව මල පසුව වුවද ඔහු මැරෙන්නේ පාරාජිකා වීය. ආනත්තිකාවාහාර අත්ත සාධකාවාහාර යන මේ දෙකෙහි එතරම් වෙනසක් නැත එහි වෙනස එදා එදා ඒ වේලාවේම ගැනීමට අද ආනත්තිකාවහාරය ය හැටවසකින් පසුවවෝද හැකි වූ විටක ගැනීමට අනදීම අත්තසාධකාවහාරය ය පහ දූර නික්්‍යේ පවාහාරය යම් කිසි වස්තුවක් ගැන ඇති ආශාව නැමැති බර බාතැබීම දූර නික්කේප නමි එනම් යම් කිසිවක් ගැන තැබූ ආශාව බලාපොරොත්තුව අතහැරීමය හිමියාගේ බලාපොරොත්තු අත්හැරීමෙන් සිදුවන අධිනාාධානය දුහර නික්කේපාවහාරය වෙයි භික්ෂුවක් වෙත පරස්සමට තැබූ වස්තුවක් ආපසු නොදන කාල්හි හිමියයාගේ ධූරක්ෂේපය භික්ෂුව පරිජි වෙයි ණය නොගෙවීමෙන්ද එසේම වෙයි. තමා විනාශ කළ අනුන්ගේ දෙේක අලාභය නොගෙවන භික්‍ෂුව හිමයාගේ දूරනික්‍ෂේපයෙන් පරිජි වෙයි. පුබ්බ යෝග පංචකය එක පුබ්බ පයෝගා වහාරය දෙක සහ පයෝගාවහාරය තුන සංවිධා වහාරය හතර සංකේතකම්මාවාහාරය පහ නිමිත්තකම්මාවහාරය එක පුබ්බ පයෝගාවහාරය පයෝග යනුවෙන අදහස් කරන්නේ යම් කිසිවක් සිදුකරන්න උත්සාහයයි තවත් ක්‍රමයකින් කියතහොත් යම් කිසිවක් සිදුකරන්න බලවේගයයි. අනිකකුගේ අනින් බඩුවක් හොරෙන් ගැනීම සිදුවන්නේ අනිකාගේ ආඥ්ඥාවය ගන්නහුගේ උත්සාහයය යන බලවේග දෙකිනි. එයින් පළමු ඇතිබූ බලවේගේ ආච්ඥාවය අන කළහු ඇවතට පැමිණෙන්නේ ආඥ්ඥාව නැමති බලවේගය නිසාය ආඥ්ඥාව නැමති බලවේගය මුොලින් ඇතිකොට සිදුකරන අවහාරය පුබ්බ පයෝග අාවහාරය නම්වෙයි. ආනත්තිකා අවහාරය යන නමින් ඉහත දැක්වූ අවහාරයේත් මෙහිත් වචනවලින් මිස අර්ථ විසින් වෙනසක් නැත දෙක සහ පයෝග අවහාරය. ප්‍රයෝග සංඛ්‍යාත ගැනීමේ උත්සාහය සමගම සිදුවන අවහාරය සහ පයෝග අවහාරය වෙයි. ඒ සිදුවන්නේ තමාගේ ඉඩමට යාව ඇති අනුන්ගේ ඉඩම්වලින් කොටස් සොරසිතින් තමාගේ ඉඩමට එකතු කරගන්නා අවස්ථාවලය. ොොව ඉතා අගනා දෙයකි සමහරතනක අගලප පමණ බිමද පාදයක් වටිනා දෙයක් විය හැකිය. සොරසිතින් තමාගේ ඉඩමට අනුන්ගේ ඉඩමෙන් පාදයක් අගනා කොටසක් එකතුකොට මයිම් වෙන් කර ගැනීමෙන් භික්‍ෂුව පරිජි වෙයි. මයිම් වංකිරීම කෝං්්‍ය ගැසීම වැටබැඳීම ලනු ඇදීම ආදියෙන් සිදුකරති කුණ්nya ගසා අනුන්ගේ ඉඩමෙන් ටිකක් අල්ලා ගන්නහොට එය කුං් දෙකකින් වෙන්කරනවා නම් පළමෝන කං්ඥ ගැසීමේදී තුලැසි ඇවැද්ද දෙවැන්න ගැසීමේදී පරිජි ඇවැද්ද වෙයි කුණ්‍ය තුනකින් වෙන්කරනවානම් පළමු කුුණ්ඥ ගැසීමේදී දුකුලා ඇවැදද වැ ගැසීමේදී තුළැසි ඇදද තෙවැන්න ගැසීමේදී පාරාජිකාද වෙයි බොහෝ කഞ්nya ගසා වෙන්කිරීමේදී පළමු කුණnya වලදී දුකුලා ඇවැත්වෙයි අවසාන ක් ළග குഞ්nya ගැසීමේදී තුලැසි ඇවැත්වෙ අවසාඥ කഞ්‍ය ගැසීමේදී පරිජි ඇවැත්වෙයි තුන සංවිධාවහාරය දෙදෙනෙකු හෝ බොහෝ දෙනෙකු හෝ එකතුව සමාන චන්දයෙන් සොරකම් කිරීම සංවිධාවහාරය නම්වෙයි. යම් කිසි වස්තුවක් සොරකම් කිරීමට දෙදනෙකු කතා කරගෙන ගොස් එකකු පිටද සිතිියදී අනෙකා ගේතුළට පිවිස බඩුව ගැනීමේදී ගේතුළට පිවිසි මහන බඩු ඔසෝනු සමගම දෙදනාම පාරාජිකාවෙයි. බොහෝ දෙනෙකුන් එකතුව කිරීමේදීද එකෙකු බඩුව ගනු සමගම හැම දෙනාම පාරාජිකා වෙති. එකතුවගත් බඩු බෙදූ කල්හි එකකුට ලැබෙන කොටස පාදයක් නොවටිදුදු, සියල්ල පාදයක් අගනාබැවින් හැම දෙනම පාරාජිකා වෙති. හතර සංකේතකම්මාව හාරය. වෙලාවක් නියමකොට සොරකම් කරවීම සංකේතකම්මාව හාර නමි. පෙරවරු කාල පස්වරු කාලාදී කාලයන් නියමකොට ඒ කාලයේදී බඩුවක් සොරාගෙන්න්නටට භික්‍ෂුවක් භික්‍ෂුවකට අනකරන කලිහි අන ලත් භික්ෂුව නියමිත කාලයේම ය කළේ නම් දෙදනාම පරිජි වෙ කාලය වරදවා කළේනම් නියම කළ භික්ෂුවට ඇවැත් නැත සොරකම් කළ භික්‍ෂුව පාරාජිකාවෙයි. සොරකම කිරීමට දින නියමයක් කොට අනකළ කල්හිීද නියමිත දිනේ සොරකම් කළේ නම් දෙදනාම පරිජි වෙති. වරදවා කළේ නම් ආනාපකයාට ඇවැත් නොවෙයි පෙරවරුවෙහි යමක් සුරකම් කරගෙන ඒමට නියමේ ලැබූ භික්ෂුව නියමිත කාලයේදී උත්සාහකොට බාන්්ඩේ ගත නොහහි මදක් පසුවී එය ගෙන ආයේ නම්, කෙසේ දයන ප්‍රශ්නයට පිළිතුරු දෙන මහාසුම්ම තෙරුන් වහන්සේ එය පෙරවරුවෙහිම පටන්ගත් උත්සාහය නිසා ආනාපකයා ඇවතින් නොමිදේයැයි කී බවත් කාලයඉක්මවා කළ බැවින් ආනාපකයා ඇවතින් මිදයයි මහා පදුමතෙරුන් වහන්සේ වදාළ බවත් විනේ අටුවාවෙහි දක්වා ඇත. මෙසේ අටුවාවල ආචාර්වාද දක්වා ඇත්තේ ඒ කරුණු අට්ටකතාචාරයන්ට ද විනිශ්ච කළ නොහැන නිසාය. පහ. නිෙමිත්තකම්මාව හාරය. ලකුණක් කොට එය අනුව සොරකම් කරවීම, නිමිත්තකම්ම අවහාර නමේ සුදුසු අවස්ථාවෙහි මා සඥා කල කල්හි අසවල් බඩුව ගෙනෙන්න්නේ යැයි භික්ෂුවක විසින් භික්‍ෂුවක් එහි අවා සුදුසු අවස්ථාව පැමිණ කල්හි බඩුව ගැනීම සඳහා ඇසින් හෝ අතින් පයින් හෝ යම්කිසි සං්ඥාවක් කරයි ඒ අනුව භික්ෂුව ඒ බඩුව ගතහොත් දෙදනාම පරිජි වෙති සඥාවට කලින් හෝ කල් පසුකර හෝ බඩුව ගතහොත් ඇනවුම් කරු ඇවතින් මිදෙයි. ගත්භික්‍ෂුව පරිජි වෙයි. තෙයාාවහාර පංචකය එක තෙයාාවහාරය දෙක පස්සය වහාරය තුන පරිකප්පාවහාරය හතර පටිච්චන්න වහාරය පහ කොසාාවහාරය එක තෙයාාවහාරය හිමියන්ට නොපෙනෙන නොදනෙන පරිදි කිනම් අයුරකින් හෝ අන්සතු නුදුන් වස්තුව ගැනීම තෙයාාවහාර නමී බඩුවක් හෝ මුදලක් හෝ අයුතු ලෙස හිමියා කැමති කරවා හිමියා අතින් ගැනීමද අධින්නාධානය තෙයාව හාරය සිදුකිරීමේ නොය ක්‍රම ඇත්තේ ය රාත්‍රියයහි මිනිසුන් නිදන කල්ලිහි ගැවල පිවිස ඔවුනට නොදනන ලෙස බඩු ගැනීම හොර කාසි හොර නෝට්ටුදී බඩු ගැනීම ආපසු දෙමියකයා රවටා ගැනීම රන්රිදී නොවන දෑ රන්රිදීය කියයා දී මුදල් ගැනීම මැණක් නොවන දෙයක් මැනිික්යයි දී මුදල් ගැනීම දිරාගිය බඩු අලුත් බඩු ලෙස දී මුදල් ගැනීම පලුදු ඇති බඩුවල පලුදු වසා හොඳ බඩු ලෙස දී මුදල් ගැනීම බාල බඩු සස්බඩුය කියයා දී මුදල් ගැනීම අනුන් වෙත ඇති හොඳ ු බාලබඩුයැයි හඟවා අඩුමිලට ගැනීම නරක්වී ඇති ඔරුලෝසු රේඩියෝ දිය හොඳ ඒවා ලෙසදී මුදල් ගැනීම පරණ බඩු අලුත් බඩු ලෙසදී මුදල් ගැනීම අඩුවෙන් කිරා අඩුවෙන් මැනදී මුදල් ගැනීම මුදල් අඩුවෙන් දී හොරට මැන කිරා බඩු වැඩියෙන් ගැනීම තෙල් ගිතෙල් ආදයට අන්ද්‍රව්‍ය මිශ්්‍රකොට විකුණා මුදල් ගැනීම බොරු බෙහෙත් ොරු යන්ත්‍රමන්ත්‍රආදිය කිරීමෙන් හා තවත් නොයෙක් උපාය වලින් අයිතු ලෙස අන්සතු වස්තුව ගැනීම තෙයාාවහාරයට අයත්ය. කපටිකමින් අන්සතු වස්තුව පැහැර ගැනීම සම්බන්ධයෙන් දක්වා ඇති උපමා කතාවක් මෙසේය. මුවකු හා පැටවකු ගෙන විකිනීමට ඇවිදින වැද්දෙකු දැක දූර්ථයෙක් වැද්දාගෙන් මුවන්ගෙන් මිල ඇසීය. ලොකු මවා කහමනු දෙකැක්කැයිද මෝ පැටවා එක් කහවනුවක්කැයි ද වැද්දා කීය. දූර්තයා කහවනුවක් දී මෝ පැටවා ගෙන මද දුරක් ගොස් ආපසු ඇවිත් මට මෝ පැටව එපා ලොකු මවා දෙව යැයි වැද්දාට කියීය. කහවනු දෙකක් දෙව යැයි වැද්දා කියීය. එකල් හි දූර්තයා මම ඔබට කලින් කහවනුවක් දුන්නෙමිය. අනිත් කහවනුව වෙනුවට කහවනුවක් අගනා මේ මුව පැටවා ගෙන මට ලොකුමවා දෙව යයිකීය. වැද්දා රැවටි මෝපැටවාගෙන ලොකුමෝහා දුන්නේය. මේ කතාවෙන් කියවෙන්නේ දූර්තයා වැද්දාගෙන් කහවනු දෙකක් රවටා ගත්තාකාරයයි. භික්ෂුවක් එසේ කළහොත් පරිජි වෙයි. දෙක. පසයි අවාහාරය. හිමාට පීඩා කොට බලෙන් ගැනීම පස්හයිහාවාරය හිමයාට පහරදී වස්තුව ගැනීමය, තර්ජනයකොට බියගන්වා වස්තුව ගැනීමය, උදුරාගැනීමය නුදුනහොත් මෙසේද මෙසේද වියහැකියි කියයා බියගන්වා වස්තුව ගැනීම යන මේවා පස්හයිය අවහාරයට අයත්තය. තුන පරිකප්ප අවහාරය තමාට ඕමනාදය නම් ගනිමිය නොවේනම් දමායමිය කියාද පිටවී යාහැකි වොහොත් ගෙනයමි නොයසේනම් දමායමි ද අभිනිශ්චිතව ගැනීම පරිකප්ප අවහාරය නම්බයි වස්ත්‍රයක් සොරාගනු පිණිස රාත්‍රී කාලයේ අන්දකාරයේ ගේකට ඇතුළුව එහි බඩුමල්ලක් හෝ පෙට්ටියක් දැක. සොරසිතින් එසවුවහොත් එහි වස්ත්‍ර ඇත්තේ නම් එකනෙහිම භික්‍ෂුව පරිජි වෙයි. සොරා ආභව හිමියන්ට දැනී ශබ්දකිරීමෙන් නැවත බඩුව එහිම දමා පලාගියද ඔහු යන්නේ පාරාජිකා ආපත්තියට පැමිණය. පීක්ෂා කර බලා ඒ වස්ත්‍ර නොදැක මල්ල දමාගියහොත් පාරාජිකාවක් නැත. ල් පිටත දමාගොස් නැතිවීගේ නම් භික්‍ෂුවට බණ්ඩ දෙයවෙයි. එනම් හිමියාට අලාභය ගෙවී යුතුවීමය නොගෙව්වහොත් භික්ෂුවට පරිචි ඇවැත්වෙයි. පිටතට ගෙන බිම තබා මල්ල පරීක්ෂ කරනුයේ එහි අන් වටිනා බඩු දැක මේවා ගෙනයමි යැයි මල්ල ඔස වන කාලහි පරිජි ඇවැත්වෙයි යමින් මල්්‍යෙහි වස්ත්‍ර නැති බව දැන කුමක් වුවද ගෙනයමියයි ඉදිරියට යන භික්ෂුව පළමු පිය තැබීමේදී තුලැසි ඇවැත්ද දෙවනපිය ඉදිරියට තැබීමේදී පරිජි ඇවැද්ද වෙයි. භික්‍ෂුව විසින් මල්ල විමසන්නට පෙරම හිමියන්ට දැනී හොරකි හොරකි කියා ඔවුන් ලොහුබැඳ එනකාල්හි மල්ල දමා පලාගියනම් හිමියන්ම නොදක ආපසු ගියපසු භික්ෂුව අවුත් හිමියන් හැරගිය මේ මල්ල මටම අයිතිය සිතා එය ගන්නේනම් බඩ දෙය වෙයි. පාරාජිකාද නොවෙයි මේ බණ්ඩ පරිකප්ප අවහාරය සිදුවන ආකාරයයි. ගේකට හෝ ගෙමුදුලකට හෝ වත්තකට හෝ පිවිසියේ එහි බාණ්ඩයක් දැක එය ගෙන අනෙකෙකු දකින්නට මත්තෙන් පිටවී යාහැකි වුවහොත් ගෙනයාමටත් අනෙකකුට දුටහොත් බලන්නට ගත්තාක් මෙෙන් එහිම තබායන්නට සිතා බඩුවක් අතට ගත් භික්ෂුව නියමකරගත් තැනින් පිටතට යනු සමගම පරිජි වෙයි. බඩුව තබාගියහොත් පරිජිනොවෙයි මේ ඕකාස පරිකප්ප අවහාරය වෙයි. හතර පටිච්චන්න අවහාරය ලිඳක් පොකුණක් වැවක් ළඟහෝ උයනක තොටක හෝ. කෙනෙකු විසින් උනා තබන ලද්දා වූ හෝ, කෙනෙක්වතින් ප්‍රමාදයෙන් වැටුනා වූ හෝ. මුදුආදී යම්කිසි බාණ්ඩයක් පාගා පොළොවෙහි ගිල්වා තබා හෝ, වැලවලින් කොළවලින් වසා තබා හෝ පසුව ගැනීම පටිච්චන්න අවහාරයයි. භික්ෂුවක් එවැනි බාණ්ඩයක් දැක පාගා පොළොවට යටකළහොත් බඩුව තැබූතැනින් වෙනස් කළ නිසා එකනෙහිම පරිජි ඇවැතට පැමිණයි. බඩුව තැබූතැනින් නොසලවා කොළවලින් හෝ වැලිවලින් හෝ වසාතබා හිමියන් සොයා නොදැක බඩුවේ ආශාව නොහැර පසුදින ඇවිත් සොයන අදහසින් හිමියන් ගිය පසු භික්ෂුව බඩුව ගත්තේ නම් පරිජි වෙයි. හිමියෝ ආලේ හැරගියෝය දැන් මෙ පාංශකූලේය කියා හෝ හිමියන් හැරගිය මේ බාණ්ඩය මටම අයිතිය කියා හෝ ගතහොත් භික්‍ෂුවට බණ්ඩ දෙය වෙයි. හිමියන් දැන ඇවිත් ඉල්ලා සිටියහොත් බඩුවහෝ එහි වටිනාකමොහෝ දිය යුතුය. නුදුනොහොත් හිමියාගේ බලාපොරොත්තුව හැරීමෙන් භික්‍ෂුවට පරිජි ඇවැත් වෙයි. මේ ඕකාස පටිච්චන්න අවහාරයයි. පහ. කුස අවහාරය. කුසපත් ලා පිරිකර බෙදීීමදී ඒවා වෙනස්කොට සොරකම් කිරීම කුසාාවහාරයයි. සංගයාට ලැබී ඇති පරිෂ්කාර සමසේ බෙදිය නොහැකි කාලෙහි කුසපත්ලා බෙදති. යම් භික්ෂුවක් තමාට හිමිවී ඇති කොටසට වටිනාකමෙන් අඩු වූ හෝ වැඩිවූ හෝ සම වූ හෝ අනුන් අයත්පිරිකර කොටසක් ගණු කැමැත්තේ, අනුන්ගේ කොටසකට දමුණු පිණිස තමාගේ කොටසහි තැබු කුසපත උදුරාධ, එයි පරජි නොවෙයි එ අනුන්ගේ කොටසට දමාද එතකින්ද පරජි නොවෙයි. ඉක්බිති අනුන්ගේ කොටසේ තිබූ අනුන්ගේ කොසපත උදුරාද එකනෙහි පරිජි වෙයි. ඉදින් තමාගේ කොටසට දමනු පිණිස පළමුුවෙන් අනුන්ගේ කොටසෙහි කොසපත උදුරාද එතෙකින් උපසම්පදාව නොනැසයි එය තමාගේ කොටසට දමාද එයින්ද පරිජි නොවෙයි එසේ කොට තමාගේ කොටසෙහි වූ තමාගේ කුසපත උදුරාද පරජිනොවෙයි ය අනුන්ගේ කොටසට හෙලීමේදී අතින් මෙදනු සමගම පරිජි වෙයි අනුන්ගේ කොටසක් ගනු කැමති භික්ෂුව තමාගේ කොටසෙහි හා අනිකාගේ කොටසහිද වූ කුසපත් සඟවයි අ භික්‍ෂූන් තම තමන්ගේ කොටස් ගැන ගිය පසු ඇත්नी මාගේ කුසපත නැතය යැයි කියයි ඇත්नी මාගේ කුසපතක් නැතේ යයි අනි භික්‍ෂුව කියයි ඒ භික්‍ෂුව මාගේ කොටස खවරේ දැයි අසයි හර මहाන මේ ඔබගේ කොටස යැයි තමාගේ කොටස දක්වයි ඒ ගැන වාදකොටහෝ නොකොට හෝ ඒ භික්‍ෂුව සොර මහනහුගේ කොටස ගෙනයයි. එතකින්ද සොර මහනහුගේ උපසම්පදාව රැකෙයි. ගිය භික්‍ෂුවකගේ කොටස ගනු සමගම හොර මහන උපසම්පදාවෙන් පහවෙයි මාගේ කොටස ඔබට නොදෙමින් ඒ තිබෙන්නට හැර ඔබගේ කොටස ගනුව යයි අනික් මහන කීකල්හි, හොර මහන දැන දැනම අනික් භික්‍ෂුවකගේ කොටස ගනී නම් ය ඔසු වුණු සමගම පරිජි වෙයි. ඉදින් ලජ්ජී භික්‍ෂුව මෙය ගැන වාදකිරීමෙන් කවර පලයක් දැය සිතා, මෙහි වඩා හොඳ කොටස ඔබම ගනුවයැයි කිවහොත් තමාගේ කොටස සොර භික්‍ෂුවට දෙන ලද්දේ වෙයි ඒ ගැනීමෙන් ඇවැත් නැත. කපටි මහන විසින් ඔබ කැමැති කොටසක් ගනුවයයි ක කල්හි විවාදයට නොකැමැති භික්‍ෂුව තමාට හිමිවී ඇති වටිනා කොටස හැර අනිත් භික්ෂුවට අයත් නොවටිනා කොටසම ගත්තේ නම්, ඒ භික්‍ෂුව තෝරාගෙන ඉතිරිවූ කොටස ගැනීමෙන් කපටි මහනට ඇවැත් නොවෙයි. මෙතෙකින් විසිපස් අවහාර විස්තරය නිමිය විශේෂ කරුණු මුදල් නොගෙවා වාහනවල ගමන් කිරීම තුන්වන පංති ටිකත්වලින් දෙවන පළමුුවන පංතිවල ගමන් කිරීම නොෙ ක්‍රමවලින් වංචාකොට රජයෙන් මුදල් ගැනීම මීටර්වලට නොවැටන ලෙස ජලය හෝ විදුලිබලය ගැනීම බලය නොගෙන ரேඩියෝ පාවිච්චි කිරීම බලය නැති පරිදිී වාහන පාවිච්චි කිරීම වැඩගෙන කුලිය නොගෙවීම වැඩ නොකොට කුළිය ගැනීම අනුන්ගේ බඩු හොරෙන් පාවිච්චි කිරීම යනාදී වංචා සහගත කරුණුුවලින්ந்து පාරාචිකා වන්නට ඉඩ ඇති බාව සැල කියිය යුතුය ත් அනාපත්த்தி விய මේ සානත්த்திක சிகපதைයක්බවි சොරකம் කරවීමෙන් ඇවතට පැමිණේ. උපසම්පන්නේ උපසම්පන්නේකු ලවා සොරකම් කරවෝහොත් දෙදනාම ඇවතට පැමිණති. துකුලා ඇවතය தொසි ඇවතය පරිි ඇවතையைයි අதினாதாනයෙන් වන ඇවැතුනකි සොරකමට යාම ආදී පූර්ව ප්‍රයෝගවලදී දුකුලා ඇවැත්වේ. බඩුව ස්පර්ශකිරීමේදී ද දුකුලා ඇවැත්වේ. සෙලවීමේදී තුලැසි ඇවැත්වයි මැ මස්සක් හෝ මස්සකට අු මිලක් හෝ වටිනාදය ගැනීමේදී දුකුලා ඇවැත්වේ මස්සකට වැඩි පස් මස්සකට අඩු මිලක් වටිනාදයක් ගැනීමෙන් තුළැසි ඇවැත්වෙයි. පස්මස්සක හෝ ඒට වැඩිගරනක් හෝ වටිනා දෙයක් ගත හොත් පරිජි ඇවැත්වයි. තමාගේ දෙක යනහැගීමෙන් ගන්න හුටද විශ්වාසීන් ගන්න හුටද තාවකාලික වශයෙන් ගන්න හුටද අමනුෂ්‍යයන්ට අයත්දෑ ගන්න හුටද. තිරිසනුන්ට අයද්දෑ ගන්න හුටද පාංශුකූල සංඥාවෙන් ගන්න හුටද උම්මත්තකාදීන්ටද ඇවැත් නොවෙයි අධින්නාධන පාරාජිකාවට අංග පහක් ඇත මනුෂ්‍ය ජාතික වූ අනකෙකු අයත් වස්තුවක් වීම අනුන් අයත්දේක යන හැගීම පාදයක් හෝ යට වැඩිමුදලක් හෝ වටිනා දෙයක් වීම සොර සිත ඇතිවීම කියනලාද යම්කිසි අවහාර ක්‍රමයකින් වස්තුව සොරා ගැනීම යනු ඒ අංග පහයි. ඒ පංචාන්ගේෙන් යුක්තවන අධින්නාදානයෙන් පරිජිවෙයි. එක් අංගයකොදුු අඩු වුවද පරිජි නොවේ. ආපත්ති විනිශ්ච මෛතුන පාරාජිකාව විනිෂ්්‍ර කිරීම පහසුය. සියුම් ලෙස අධිනාාදාන පාරාජිකාවට හසුවෙයි. සියුම් ලෙසම එයට හසු නොවීමදවෙයි. එබැවි අධිනාාධන ආපත්තිය පිළිබඳ අධිකරණයක් ඇතිවූ කල්හි තීන්දු කිරීමට ඉක්මන් නොවී. වත්තුම් කාලංච දේසංච අගහං. පෝග පං්චமாං තුළයිත්වා පං්චටානානි ධරයේ தං පිචක්හනෝ යනුවෙන් දැක්වෙන සරකම් කළ වස්තුවය සොරකම් කළ කාලය சොරකම් කළ දේශය බඩුවේ වටිනාකමය පරිභෝග කළ නොகළ බවය යන මේ කරුණු පහගන මැනවින් බලා විනිශ්‍ය ක යුතුය විිනිශ්චය කිරීමේදී චෝධිත භික්ෂුව බාන්්ඩය සොරකම් කළමියයි කිය නම් එය සස්වාමික වස්තුවක්ද අස්වාන්ක වස්තුවක් ද කියා විම සිය යුතුය. සස්වාමික වස්තුවක් අතරද හිමීන්ට එපාවිී වන එකක් වේවා ඕුවමනා කෙනෙ ගනිත්වා යැයි ආලේ හැරදමූ වස්තුවද ඇත්තේය. එබැවින්, බාන්ඩය ගත්තේ හිමියන්ගේ ආලය තැබූකාලයේද හිමියන් ආලේ හල පසුද යන වග විම සයයුතුය. ඉතින් ඒ අවහාරය හිමියන්ගේ ආලේ තිබූ කාලයේ කරන ලද් දක්නම් බාන්්ඩය වටිනාකම බලා විිනිශ්්‍ය කළ යුතුය. අවහාරය කළේ හිමියන් ආලේ හැරියාට පසුකාලයේ නම් පාරාජිකාවෙන් විනිශ්්‍ය නොකළ යුතුය එහෙත් බාණ්ඩේ හිමියා ඉල්ලනවා නම් දිය යුතුය මේ මෙහි සම්ප්‍රදායය. මේ කාරණය දැක්වීම සඳහා සමන්ත පාසාධිකාවේ දෙසය දහනමය පිටුවෙහි මේ කතාව දක්වා ඇත. භාතිය රජකාලයේදී දකුණු පලාාතේ එක් භික්‍ෂුවක් හත්‍රියන් පඩුවෙන් වතප කරහිලා රුවන් වැලි සෑය මඳනු පිණිස මලුවට පිවිසීය. එකනෙහිම රජද චෛත්‍ය වන්දනාවට එහි පැමිණියේය. රජුට ඉඩදීම පිණිස ජනයා තෙර පෙන්නට විය. ඒ අවහිරේ නිසා සෑමලුවෙන් පිට වෙද්ද භික්ෂුවගේ කරේ තිබූ ඒ වස්ත්‍රය සෑමලුවේ වැටින. කලබලය නිසා ඒ බව භික්ෂුවට නොදනින. පිටවූ පසු කරේ තැබූ වස්ත්‍රයේ නැති බව දැන මෙබඳු තැනක බැටුණු දෙයක් කෙසේ ලැබේදැයි සිතා භික්‍ෂුව එහි ආලය හැරගියේය. පසුව ආභික්ෂුවත් ඒ වස්ත්‍රයේ දැක සොරසිතින් අවුලා ගත්තේය. පසුකාලයේදී ඒ මහන එයින් තමා අශ්්‍රමනයකු වී ඇයි සිවරු හැර යන්නට සිතා නැවත, විනේදරයන්ගෙන් අසා විිනිශ්චයක් ලබාගනිමම ලබාගෙනම යමි යැයි නැවතින එකල මහාවිහාරයේ සකළ පරාප්ති දර චූල සුමන නම් වූ වින ආචාර්වරයෙක් විසිීය වස්ත්‍රේගත් භික්‍ෂුව උන්වහන්සේ වෙතගොස් වැද අවසරගෙන තමාගේ කුකුස්ස ගැන විචාලේය මහා ජනකාය තෙරපෙන තැනදී වස්ත්‍රය අවුලාගත් බ වැසූතරුන් වහන්සේ මෙහි මද අවකාශයක් පෙනේ යැයි සිතා ඉදින් වස්ත්‍රයේ අයිතිකාර භික්‍ෂුව සොයා කැඳවාගෙන ආවහොත් ඔබට පිහිටවිය හැකිවේය යැයි වදාළහ. හිමියනි ඒ භික්‍ෂුව කෙසේ සොවැන්නෙමිදැයි කීය ඒ ඒ තැන ඇවිද සොයව යැයිතෙරනුවෝ කීය වන්ුරාධපුරයේ මහාවිහාර පහෙම සොයා ඒ භික්‍ෂුවනො දැක තෙරුන් වහන්සේට ඒ බවකීය තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනාවට බොහෝ භික්ෂූන් එන්නේ කවර දිශාවකින්දයි අසා දකුණු දිගෙන්යි කී කල්හි එසේ නම් එහි ගොස් සොයව යැයි වදාළහ. ඔහු දකුණු පෙදෙසට ගොස් විහාරයෙන් විහාරයට විදින්නේ ඒ භික්ෂුව හමුවී ල සුමන තරන් වහන්සේ වෙත කැඳවාගෙන ගියේය තෙරුන් වහන්සේ මේ කසාාවත ආයුශ්මතාගේ දැයි ඇසුහ භික්ෂුව එසේය යයිකීය මෙය කොහි වැටුනේ දැයි ඇසුහ භික්ෂුව විස්තරයකීය මේ වස්ත්‍රය කොතනකදී හමුුවී ගත්තෙහි දැයි වස්්‍රයගත් භික්ෂුවගෙන් නැසීය ඔහුද සියලු විස්තරය කීය ඉක් බිධ තෙරුන් වහන්සේ කියන්නා හු හිමියා බලාපොරොත්තුව හැරදමා තිබූ මේ වස්ත්‍රය ඉදින් ශුද්ධචිත්තෙන් ගත්තේ නම් ඇවතක් නැත අශුද්ධචිත්තෙන් ගත් නිසා ඔබට දුකුලා ඇවැත්වී ඇත ඒ ඇවත දෙසා පිරිසිද වී මේ වස්ත්‍රය ඔබගේ දෙයක් වශයෙන් මේ භික්‍ෂුවට දෙව යෙකීය වස්ත්‍රේගත් භික්‍ෂුව අමුර්තයෙන් අභිෂේක කරන කලෙකමෙන් අතිශයෙන් ප්‍රීතියට පත්විය. අධිකරණයක් ඇති වූ කල්හි මෙසේ අවහරණය කළ වස්ත්‍රේ ගැන විමසා විිනිශ්ච කළ යුතුය. සොරකම් කළ කාලය ගැන බැලීයුත්තේ බඩුමිල කලින් කල වෙනස්වන හෙනි. බඩු සුලභකාලවලදී ඒවායේ මිලාඩුියය ඩු ංඟ කාලවලදී වැඩිය කෙනෙකු විසින්ල වැඩිකා වැඩිමිල ගෙවාගෙන තිබූ බඩුව කෙනෙකු විසින්ල බැසඇති කාලයේ සොරකම් කරන ලදනම් ඒ කාලයේ පවත්නාමලානුව අධිකරන විනිශ්ච කළයුතුය අඩුමලටගත් බඩුවක් බඩුමිල නැගෑති කාලයේ සොරකම් කළද එකල පවත්නා मिलලානුව අධිකරන විිනිශ්ච කළයුතුය දුර්භික්ෂකාලයේ ආහාරමල අධිකය එබැවින් දුර්භීක්ෂකාලයේ සැවැත්නුවර වෙළෙන් දෙෙකුගේ සහල්මිටක් සොරකම් කළ භික්ෂුව පාරාජිකා වූයේ යැයි තතාගතයන් වහන්සේ වදාළ සේක. දේශය බැලී යුත්තේ දේශයෙන් දේශයට බඩුමිල වෙනස් වන බැවිනි. එක් දේශයක රුපියලක් වටිනා බාණ්ඩය තවත්දේශයක රුපියල් පහක් වියහැිය කෙනෙකු එක් දේශයකදී රුපියල් පහකටගත් බඩුවක් වෙයි. ඒ බඩුවම රුපියලකට ගතැහැකි පෙදෙසකට ගෙනගිය පසු එහිදී සොරකම් කළේ නම්. අධිකරණය මිනිශ්්‍ය කළ යුත්තේ සොරකම් කළ දේශයේමිලය වන රුපියල අනුවය ඇවැතවන්නේ මුලින් බඩුවගත් දේශයේ මිල අනුව නොවෙයි. දේශය අනුව විිනිශ්ච කිරීම සම්බන්ධයෙන් විනය අටුවාවේ, වන කතාවක් මෙසේය එක් භික්‍ෂුවක් මුහදින් එතරදී හොඳ හැඩයක් කැති පොල් ගෙඩියක් ලැබ ඒ ලියවා ලස්සන පැන්ගන්නා කැට අක්සාදා ඒ එහිම තබා චේතිය ගිරිියට ආයේය මුහදින් එතර ඒ විහාරයට ගිය අන්භික්ෂුවක් ඒ කැටය සොරසිතින් ගෙන චේතිය ගිරිටම ආයේය අයිති භික්ෂුව ඒ දැක මේ ඔබට කොහින් ලැබුණේ දැයි අසා මෝදින් එතරින් ගෙන ආවෙමියයි කකල්හි ඔබ මාගේ කැට සොරාගෙන අවත් ඇත යැයි ඒ භික්‍ෂුව සඟ මැදටම කැඳවා ගෙන ගියේය. එහිදී විනිශ්්‍යයක් නොලබා ඔවුහු මහාවිහාරයට ගියහ එහි ගොස් රැස්වීමට ගසන බෙරය ගසවා මහාසෑය සමීපයට සංගයා රැස්කරවා විිනිශ්්‍ය ආරම්භ කළහ. විනයදර භික්‍ෂූහු අවහාරය දැක්වූහ ඒ රැස්වීීම මෙහි සිටි ආබිදම්මික ගෝධත් තෙරුණුෝ මොහු මේ කැටය ගෙන ආයේ කොහින්දැයි අසා මුහුදෙන් එතරින් යැයි ක කල් හි එහි මේ කැටය කොපමන අගනේ දැයි ඇසූ කල පොල් කටවල වටිනාකමක් නැත පලා මදකා කටු ඉවතලාන්නාහ දරට හෝ ගන්නාහ යයිීහ. මේ භික්ෂුවගේ අත්කම කොපමන අග දයි ඇසු කල් හි මස්සක් හෝ යටත් අඩුමිලකට හෝ වටී යැයි කීහ එකල් හි තෙරුන් වහන්සේ මස්සකර මස්සකින් හෝ ඒයට අඩුගරණකින් හෝ පාරාජිකාාවක් පනවා ඇත්තේ දැයි විචාලහ. එසේක කල්හි අධිකරණය මැනවින් විිනිශ්ච කරන ලද්දේ යැයි සාධනාද පැවත්වූහ එකල්හි බාතිය රජතුමා චෛත්‍යවන්දනාවට යන්නේ සාධනාදය අසා ඒකිමකින්දැ විමසා සියලුපුවත් අසා ගෝදත්ත තෙරුන් වහන්සේගේ විනිශ්චයට පැදි ජීවත්වන තාක් භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණීන්ගේද ගිහි අන්ගේ ද අධිකරණයන් ගැන ගෝදත්ත ස්ථවීරන් වහන්සේගේ විිනිශ්්‍ය සැමදනම පිළිගතයුතුය. උන්වහන්සේගේ විනි්චයෙහි නොපිහිටන්නවුන් රාජාඥඥාවෙන් එහි පිහිටුවන්නේෙමි යැයි නරේ අනබෙර ලැවීය ගෝදත්තතෙරුන් විනිශ්ෂ කලාක් මෙෙන් දේශයද බලා, අධිකරන විිනිශ්ච කළයුතුය. ආපත්ති විනිශ්චයේදී අවස්ථාව අනුව අධිකරණයට ලක්වූ බඩුවේ අගේ සොයා විිනිශ්ච කළයුතුය. බඩුවල වටිනාකම සැමකල්හි සමානත්වයෙන් නො පවති. අලුත් බඩුවේ වටිනාකම දිරීම, වියලීම, තෙත්වීම, මල බැදීම පැහය වෙනස්වීම ඉරිවැටීම පැල්ලම් සෑදීම සතුන් විසින් කෑම යනාදී කරනුවලින් පිරිහෙයි. අලුපපිට රුපියල් සියයක් වටිනා බාණ්ඩය කල්යාමෙන් රුපියලකදු නොවටිනාතත්ත්වයට පැමිණේ. සතුන්ගේ වනාහි වටිනාකම අඩු වැඩිවීම දෙකම ඇත. වැඩෙන සතාගේ වටිනාකම ශරීරය වැඩීම අනුව වැඩයි. ශරීරය පිරිහෙන සතාගේ වටිනාකම පිරිහීම අනුව පිරිහෙයි. බඩුවල වටිනාකම සෙවීම දුෂ්කරය. එබැවින් අධින්නාදාන ආපත්ති විනිශ්්‍ය ඉතා පරිස්සමෙන් කළ යුත්තකි. පාරිභෝගයෙන්ද බාණ්ඩවල අගේ පිරිහෙයි. පාදයකටගත් වස්ත්‍රේක එක වරකොදු පරිභෝග කිරීමට මත්තෙන් අලුත්පිටම සොරකම් කළහොත් පආාජික ආපත්තියෙන් විිනිශ්්‍ය කළ හැකිය එක් වරක් හෝ පරිභෝග කිරීමෙන් වස්ත්‍රය අගේ බහින බැවින් පාදයකට ගත් වරක් පරිභෝග කළ වස්ත්‍රය සොරකම් කිරීමෙන් පරිජිවීය යැයි නොකිය හැකිය. ආපත්ති විනිශ්්‍රය දුස්කර කරුණකි ප්‍රාතිමෝක්ෂය පාඩම් කර ඇති පමණින් හෝ එයට අර්ථ අස්වා ඇති මනින් හෝ ආපත්ති විිනිශ්චියයට නොයා යුතුය ්‍රාතිමෝක්ෂය පවා නොදත් ඇතැම් හු අසවල්දය කළොත් මේ නම ඇවතට පැමිණියේයි කියා අසා ඇති ආරංචි අනුවත් ආපත්ති විිනිශ්චයට ඉදිරිපත් වෙති එය බලවත්වර්දකි ආපත්ති විිනිශ්චයට බසින්න්නහු විසින් බැලියයුතු කරුණු හයක් විනි අටුවාාවේ මෙසේ දක්වා ඇත වත්තුම් ඕලෝකේතබ්බන් මාතිකා ඕලෝකේතබ්බා පදභාජනීයං ඕලෝකේතබ්බන් තිික පරිච්චයදෝ ඕලෝකේතබ්බෝ අන්තරාපත්ති ඕලෝකේතබ්බා අනාපත්ති ඕලෝකේතබ්බා ආපත්ති මිනිශ්ච කළයුතු ආකාරය විිනිශ්ච කළයුතු ආකාරය විනි අටුවාවෙෙහි දක්වා ඇත්තේ මෙසේය යම්කිසි වරදක් තමා අතින් සිදුවී ඒ ගැන කුකුසක් ඇති වී තීරණයක් ලබාගැනීම පිණිස විනේදරයකු වෙත භික්ෂුවක් පැමිණ ප්‍රශ්න කළහොත් විනයදරයා විසින් කරුණු හොඳින් විමසා තේරුම් ගෙන ඉදින්යට ඇවතක් නැත්තේ නම් ඒ බබ කිය යුතුය ආපත්තියක් වී ඇතිනම් ඒ බව කිය යුතුය. ඉතින් එය දේශනාගාමිණී ඇවතක් නම් දේශනාගාමිනී ඇවතක්‍යැයි කිය යුතුය උට්ඨානගාමිනී ආපත්තියක් නම් උ්ඨාන ගාමිනී ආපත්තියක් යැයි කිය යුතුය. ඉතින් පාරාජිකාවක සෙවනැල්ල පෙනේ නම් පාරාජිකයා ඇවතක්්‍යැයි ඉක්මනින් නොකිය යුතුය කුමක්හෙන්ද මතුුණ ධර්ම ව්‍යත්තික්‍රමණය හා උත්තරී මනුෂ්‍යධර්ම ව්‍යත්තික්‍රමණය හෝධාරිකය. සිත ඉක්මන් බැවින් අධනාධන මනුෂ්‍ය විග්‍රහ ව්‍යත්තික්‍රමණය සියුම්ිය සියුම් ලෙසින්ම ඒ ඇවැත්වලට පැමිණේ. සියුම් ලෙසම ඒවායින් මිදයි. එහෙයින් විශේෂයෙන්ම ඒ දෙකරුණ ගැන අසන කල්හි ඇවතක් වීයයි නොකයා ඉදි විනධරයාගේ ආචාර්වරයා ඇත්තේ නම් මේ කාරණය අපගේ ආචාරයන් වහන්සේගෙන් විමසන්නයයි කියා යවිය යුතුය ඉති ඔහු ආචාර්වරයා වෙතගොස් කරුණ අසා අවුත් නුබෝහන්සේගේ ආචාරයන් වහන්සේ සූත්‍ර අනුවද නය අනුවද බලා මා පිළියම් ඇතියෙක්ැයි කීහ කිව්වහොත් එසේනම් යහපති යමක් ආචාරන් වහන්සේ කියන ලද නම් එසේ කරව යැයි කියා යැවිය යුතුය ඉදින් වෙනයධරයාගේ ආචාර්වරයා නැත්තේ නම් එකට උගත් තරනමක් ඇත්තේ නම් අපහා එකට උගත් තෙරනමක් ඇත්තේය උන්වහන්සේ වෙතගොස් විමසන්න යැයි පිටත් කළ යුතුය උන්වහන්සේ සතියකිච්යයැයි විිනිශ්ච කලසයක් නම් ඔන්වහන්සේ කීලෙස කරව යැයි පිටත් කළ යුතුය. ඉදින් එකට උගත් තෙරනමකොදු නැත්තේ නම් උගත් ශිෂ්‍යයකු ඇතිවේනම් අපගේ අසවල් අතවැසියා පණ්ඩිතය ඔහුවෙතගොස් විචාරව යැයි පිටත් කළ යුතුය ඔහු විසින්ද සතිය කිිච්ය යැයි විිනිශ්චක කළහොත් ඔහුකි හැටියට කරව යැයි පිටත් කළ යුතුය. ඉදින් ශිෂ්‍යයාටත් පාරාජිකා ඡායාාවක් පෙනේ නම් පාරාජිකා වීයයි නොකයා බුද්ධෝත්පාදය දුර්ලවය පැවිද්ධහා උපසම්පදාව ඒටත් වඩා දුර්ලබය ඔබ විවේකස්ථානයකට ගොස් එත නැහැමද පිරිසිදු කරගෙන දවල්කාලෙහි දවත්තිංසාකාරය සිහිකරමින් වාසය කරන්න. යැයි කියිය යුතුය. ඉදින් සීලය නිරෝගව පවත්නය නම් ඔහුට සිත වික්ෂිප්ත නොවී වචනයෙන් වචනය අරමුණෙන් අරමුණ ගැටිගැටී එන්නේය. දවස එක්මයාම පවා නොදරෙන්නේය. යමකගේ සීලය බිඳී ඇතිනම් කළ වරද නැවත නැවත සිතට එන්නට වීමෙන් සමාධයක් නොලැබයි වරදට පැමිණ ඇති භික්ෂුව භාවනා කොට ආකාල්හි ඔහුගේ චිත්ත ප්‍රෞෘත්තිය විමසා සුදුසුතත්ත්වයක් නැත්තේ නම් ඇවැත්නි පෞකරන්නාට රහසක් නැත කළ වරද තමා දන්නේය ආරක්ෂක දෙවියෝධ දන්නාහ පරසිද් දන්නා ශ්‍රමණ බ්‍රාක්්මනයෝද දන්නාහ ඔබට පිහිටක් වීමට අපට ඩක් නැත ඔබගේ යහපත ඔබම ධතයුතුය කිය යුතුය මේ ණය අටවාවේ දැක්වෙන ඇවැත් විිනිශ්ච කිරීමේ ආකාරයයි. අනුසාසනී ගාතා මේ විනි අටුවාවෙෙහි දවිතිය පාරාජිකා වර්ණා අවසානෙහි දැක්වෙන අනුසාසනී ගාතා පෙළකි. එක දුතිියන් අදතියේන, යං ජිනේන පකාසිතං පාරාජිත කිලේසේන පාරාජික මதං ඉ දෙක සිক্ষාපදං සමන්තේන අnyaං කිංචි නවිජ්ජති අනේකනய ෝකින්නං ගம்பීරත්ථවිනිච්ச்சයං තේருුම ස්වසන්තානයහි මතු කිසි කලෙක නෝපදනා ස්වභාවයට පැමිණී වශයෙන් ලෝකෝතර මාර්ගඥානය කරනකොට පරදවනලද කෙසුන් නැත්තාාවූ කිසිවෙකුට දෙවනි නොවන්නා වූ ජිනයන් වහන්සේ විසින් මෙහියම් දෙවන පාරාජිකා සිකපදයක් පනවන ලද්දේද අනේක නයින් යුක්ත වූ ගැඹුරු අර්ථ විනිශ්්‍ය ඇත්තා වූ ඒ සිකපදයට සමාන වූ අන් කිසි සිකපදයක් නැත්තේය. තුන තස්මා වත්තුූම් හි ඕතින්නේ බිক্ষුණා විනයයුනා විනයානුගහේ හේනත් කරන්තේන විනිච්චයං හර පාලි අට්ටකතංචේව සාධිප්පාය මසේසතෝ ය ඕහයිහ අප මත්තේන කරනීයෝ විනිච්චයෝ ේරු එබැවින් චෝදනා කළ හැකි කරුණක් සංඝයාාවත ඉදිරිපත් වූ කල්හි වින අනුග්‍රහයෙන් එය විනිශ්ච කරන්න වූවිනයදරයා විසින් නිරවශේෂයෙන් පෙළ හා අදහස් සහිතාටුාවටද බැස අප්‍රමාද වුවහු විසින් විනිශ්්‍ර කළයුතුය. ආපත්ති දස්සනුසාහෝ නකාත්බෝ කුදාචනං පසස්සිස්සාමි අනාපත්ති මිති කයිරාථ මානසං ඇවැත් දැකීමේ උත්සාහයක් කිසි කලක නොකළයුතුය වස්තුව ගැන අනාපත්ති විදියම සොයමියයන සිත තබාගත යුතුය. ඇය පස්සතිතුවාපි ච ආපත්තිං අවත්වාන පුනපපුනං වීම සිත්වාත වි්්‍යෝහි සංසන්දෙතුවාාව තං වදේ. පාරාජික ආපත්තිය දැකද එය නොකයා නුවනතියන්ගේෙන් විමසා ඔවුන්ගේ අදහස් හා නැවත නැවත සසදා බලාම පාරාජිකා ආපත්්‍යය ප්‍රකාශ කළේතුය. කප්පි වත්තුූම්හි චිත්තස්ස ලහු වත්තිතෝ වසේන සාම්‍යගුණ වනන්තීද පුතුජනා ගැනීමට කැපවස්තුව ගැනීමහිදීද වුවද වහා පෙරණ චිත්්‍යයාගේ වශයෙන් මේ ශාසනයහි ප්‍රතජ්ජනයෝ පාරාජිකා වී ශමන ගුණයෙන් පහ වෙති. තමන් සතු දෙය ගන්නවාට අකමැති නොවන මාපයාදීන්ගේ වස්තුව නොයිල්ලාම ගැනීමට කැපය. ඕමනා විටක ගන්නයැයි කෙනෙකුන් විසින් කලින් කියා ඇති වස්තුව හිමියාට නොකයා ගැනීමද කැපය. සිත ඉතා ඉක්මනින් පෙරලෙන්න්නක් බවින් ප්‍රතච්චනයන්ට එබඳු ගැනීමට කැප වස්තුූන් ගැනීමහිදීුවද. හිත ඇතිවියහැකිය මාපියන් සතුදය වද හොර සිතන් ගතහොත් පරිජිවෙයි. අට තස්මා පරපරික්කාරං අසිවසමි වෝරගං අග්ගිං ව්‍යච්ච සම්පස්සං ආමසේය විචක්හනෝ එබැවින් නුවනැත්තේ අන්සතු පිරිකර දෂ්ට කල කෙනෙහිම මැරණ විෂ ඇති සර්පයකු මෙන්ද ගින්න මෙන්ද පරෙස්සමෙන් අල්ලන්නේය විනීත වස්තුූ බුදුරදුන් ජීවමාන කාලයේ භික්‍ෂූහු තමන්ට විිනිශ්ච කරගත නොහැකි වූ කරුණු බුදුන් වහන්සේට සැලකළහ භාග්‍යවතුන් වහන්සේ ඒවා විනිශ්ච කළහ ඒ විිනිශ්ච වස්තුූන්, විනේපිටකෙහි විනීත වත්තු යන නාමයෙන් දක්වා ඇත දෙවන පාරාජිකාව සම්බන්ධ විනීත වස්තු බොහෝ ගණනක් ඇත්තේය. ඒවායින් සමහරක් මෙසේය. තේරුම් ගැනීම අපහසු නොවන බැවින් පාලිය පමණක් දක්වනු ලැබේ. තේනකෝපන සමයේන අන්‍යතරෝ බික්කූ දිවා බාන්්ඩං පසිත්වා නිමිත්තං ආකාසී, රත්තිං අවහරිසාමීති, සෝතං ම්‍යමානෝ තං අවහරි පේයාං තං ම්‍යමානෝ අnyaං අවහරි අnyaං ම්‍යමානු තං අවහරි අං ම්‍යමානු අnyaං අවහරි තස්සගුක්కుු චං අහෝසී පෙයාං ආපත්තිං තුවන් බික්කු ආපන්නෝ පාරාජිකන්ති පාරාජිකා පාලිය හැපේක පිටුවෙන් පාරාජිකා පාලියයේ ටතු ට හතර ට පහ අට ස හැට නමය පිටුවල පාලිපාට බලන්න ලාබ පරිනාමනය ලාබ පරිනාමනය යනු කෙනෙකු විසින් අනිකෙකුට දීමට බලාපොරොත්තු වන අනිකෙකුට ලැබෙන්නට යන ලාභයක් තමාට හෝ අනිකෙකුට හෝ හැරවීමය මේද අධින්නාදාානයට ආසන්න කරුණකි. එහෙත් එයින් කුඩා ඇවැත් සිදුවනු මිස පාරාජිකා නොවෙයි. ලාභ පරිනාමනය පිළිබඳ ඇති සිකපද මෙසේය. යෝපන බික්හු ජානං, සංගිකං ලාබං පරිනතං අත්තනෝ පරිනාමෙය නිසාගියන් පාචිතියං. යම් අහනෙකු කෙනෙකු විසින් සංඝයාට දීමට බලාපොරොත්තුවන එහෙයින්ම සංඝයාට අයත් වූ චීවරාදී යම් කිසි වස්තුවක් දැන දැනම තමාට හරවා ගනී නම් නිසඟි පචිතියක් වෙයි. යටත් පිරිසයින් සිය මවවුවද මේ සංඝයාට දෙමිය පුදමිය කියා සංගයාට පිරිනමා ඇති වස්තුවක් ඒ බව දැන දැනම මට දෙන්නේ කියා ලබාගතහොත් නිස්සගගිය පාචිත්තිය නම් ඇවතක් වෙයි. පාචිත්තියය නිසග්ගිය පාචිත්තිියය කියයා ඇවැත් දෙවර්ගයක් ඇත. පාචිතියා ආපත්තියෙන් ඇවැත් දෙසීමෙන් පිරිසිුදුවිය හැකිය, නිස්සග්‍යිය පාචිත්තියෙන් එසේ පිරිසිදු නොවිය හැකිය. එයින් පිරිිසිුදුවිය හැක්කේ නොසුදුසුලෙස ලත් ඒ වස්තුව සංගයාට හෝ, ගනයාට හෝ පුද්ගලයකොට හෝ නිසර්ජනය කොට ඇවැත දෙසීමනි. නිසාර්ජනය කිරීම යනු දීමය. වස්තුව තවාගෙන ඇවැත් දෙසුවද ඇවැතින් පිරිසුදු නොවෙයි. සංඝයාට පිරිනැමූදය තමාට හරවා ගැනීමෙන් වූ ඇවැත එක් පුද්ගලයකු සමීපයේ දෙසිය යුත්තයේ මෙසේය. ඒ නිසගගිය වස්තුව ගෙන භික්ෂුවක් වෙත ගොස් සිවර ඒකාශකොට පෙරවා වැඩිමහල්ලෙකුනම් ඒ භික්ෂුවගේ පා වැඳ ඔක්කුටිකව හිද මෙසේ කියා ඒ වස්තුව නිසාර්ජනය කළේ තිය. ඉදන් මේ බන්තේ ජානං සංගිකං ලාබං පරිනතං අත්තනෝ පරිනාමිතං නිසක්ගියන් ඉමාහං ආයස්මතුෝ නිස ජාමී ආ රජිකා පාලි තුන්සිය හත පිටුවෙන්. මේ වාක්‍යකයා වස්තුව ඒ භික්‍ෂුව අතට දිය යුතුය, ඉක්බිති ඒ භික්‍ෂුව සමීපෙහි ඇවත දෙසිිය යුතුය ඉන් පසු නිසක්ගිය වස්තුව පිළිකත් භික්‍ෂුව විසින්, ඉමං ආයස්මතෝ දම්මී යයි කියයා, ඒ ආපසු දිය යුතුය ඉන් පසු ඒ භික්‍ෂුවට එය පරිභෝග කිරීම කැපය මේ නිසා්ජනය විනයකර්මයක් නිස අයිතියට දීමක් නොවෙයි. පිළිගත් භික්ෂුව මෙය මට දුන්නේ යැයි සිතා ආපසු නොදුනහොත් ඔහුට දුකුලා ඇවැත්වයි. වටිනා වස්තුවක් නම් මෙය මට නොලබේය කියයා පළමු භික්ෂුවගේ බලාපොරොත්තු අතහැරීමෙන් පාරාජිකාද විය හැකිය. යෝපන භික්හු ජානං, සංගිකං ලාබං පරිනතං. ද්ගලස්ස පරිනාමේය පාචිත්තිය පාචිත්්‍යය පාලිය සහදම්මික වගගය එකසිය හැත්තහාය පිටුවෙන්. යම් මහනෙක් කෙනෙකු විසින් සංඝයාට දීමට බලාපොරොත්තුවන එහෙයින්ම සඝයාට අයත් ලාභයක් දැන දැනම පුද්ගලයකුට පිරිනමා නම් පචිති ඇවතක් වෙයි පරිෂ්කාර වැඩිගරනක් ඇති තැනකින් එකක් තමාගෙන අනිකෙකුට අනිකක් දව්වහොත් නිස්සග්ගී පාචිත්ති ඇවතක් හා ශුද්ධ පාචිත්ති ඇමතක් වෙයි එක් විහාරයක සංගයාට දීමට බලාපොරොත්තු වෙන දෙය අනික් විහාරයක සංගයාට හෝ චෛත්‍යකට හෝ දෙව්ුව දුකුලා ඇවැත්වෙයි. එක් චෛත්‍යකට පිදීමට බලාපොරොත්තුවන දෙය ්‍ය චෛත්‍යයකට හෝ සංගයාට හෝ ගනයාට හෝ පුද්ගලයකුට දෙව්වහොත් දුකුලා ඇවැත්වෙයි පුද්ගලයකුට දීමට බලාපොරොත්තුවන දෙය අන්‍ය පුද්ගලයකොට හෝ ගනයාට හෝ සංගයාට හෝ චෛත්‍යයට හෝ දෙව්ව දුකුලා ඇවැත්වෙයි. යටත් පිරිසයින් එක් සුනකේකුට දෙන්නට යන දෙය වලකා එය අන්සුනකයකුට දෙව්වා හොද දුකුලා ඇවැත්වෙයි. බඩු සැඟවීම. ඇතැම් හු විනෝධය පිණිසත් ඉරිෂියාව නිසාත් නිකම්ම අනුන්ට කරදර කරනු පිණිසත් අනුන්ගේ බඩු සඟවති. එයද පාරාජිකාවට ආසන්න ක්‍රියාවකි. යෝපන බික්හු භික්කුස්ස, පත්තංවා චීවරංවා නිසීදනංවා, සූචි ගරංවා කායබන්ධනංවා අපනිද්දේයවා අපනිද්ධා පෙයවා අන්තමාසෝ හස්සා පෙක්කාපි පාචිතියං. පාචිත්‍යය පාලි සුරාපාන වගග එකසි අහතලිය පිටුවෙන්. යම් භික්ෂුවක් භික්ෂුවකගේ පාත්‍රයහෝ සිවරක්හෝ නිසීදනය හෝ ඉදිකටු ගුලාවහෝ පටිය හෝ සඟවා නම් හෝ අනුන්ලවා සඟවාවා නම් යටත් පිරිසයින් ක්‍රීඩා පිණිසවුවද කෙරේ නම් පචිති ඇවැත්වෙයි. භික්‍ෂුවකගේ අන්පිරිකරක් සැඟවුවව දුකුලා ඇවැත්වෙයි අනුසම්පන්නේයකුගේ පිරිකර සැඟවුවද දුකුලා ඇවැත්වයි. නොතැන්පත් අනුන්ගේ පිරිකරගෙන තැන්පත් කිරීමෙන් ඇවැත් නොවෙයි දුන්දේ නවත පැහර ගැනීම. ඇතමෙක් පක්ෂ කරවා ගැනීම සඳහාද වැඩකරවා ගැනීම සඳහාද අන්්‍යන්ට යම්යම්දේ දී පසුව විරුද්ධ වී ඒවා පැහැරගනිති දුන් පසු ඒදය ලැබූතැනැත්තාට අයිතිය අනුන් අයත්දයක් පැහරගැනීම පාරාජිකාවට හේතුවන කරුණක්වුවද දී පැරගන්නවුන් ඒ කරන්නේ තමාගේ දය ගනිම යන අදහසින්ය. එබැවින් එසේ කිරීමෙන් අධිනාධාන පාරාජිකාවෙන් පරිජි නොවෙයි. එහෙත් දී නැවත පැහැර ගැනීම ලාමක ක්‍රියාවකි. එසේ කිරීමෙන් භික්‍ෂූන්ට ඇවැත් වෙයි. යෝපන බික්හු බික්ුස්ස සාමං චීවරං දත්වා කුපිතෝ අනත්තමනෝ අචින් දෙයවා අචින්ද පෙයවා නිස්සගියන් පාචිත්තියන්. පාරාජිකාපාලි පත්තවග්ග දෙසය අනුහත පිටෙන්. යම් භික්ෂුවක් භික්ෂුවකට තෙමේම සිවුරක්ති, කිපියේ නොසතුරු සිත් තඇත්තේ පැහැරගන්නේ හෝ පැහැරගන් ගැන්වූයේ හෝ වේනම් ඒ මහනහට නිසඟි පචිති වෙයි. ඒ ඇවතින් පිරිසිුදු වීමට, ද මේ බන්තේ චීවරං බික්කුස්ස සාමග දත්වා අචින්නං නිස්ගියන් ඉමාහං ආයස්මතෝ නිසජ්ජාමී යැයිකයා භික්‍ෂුවකට නිසර්ජනය කොට ඇවත දෙසාගතයුතිය. අන්‍ය පරිෂ්කාරයක් දී පැහරගත දුකුලා ඇවැත්වයි. අනුසම්පන්නේ කොට කුමක් හෝදී පැහැරගතද දුකුලා ඇවැත්වයි විශ්වාසයෙන් ගැනීම විශ්වාසයෙන් ගත යුත්තේ ගන්නවාට විරුද්ධ වන්නේ නැති කැමති වන්නේය කියා තමා විශ්වාස කරන මිත්‍රයන්ගේ වස්තුවය. ජීවතුන් අතර නැති මල අයගේ වස්තුූන් විශ්වාසයෙන් නොගතයුතුය. කුමක් හෙයින්ද මල අයගේ වස්තුව උරුමක්කාරයන්ට මිස ඕනට අයිතිනැති බැවිනි ගන්නවාට අයිතිකරු විරුද්ධ වන්නේ නැතය සිතා විශ්වාසයෙන් යමක් ගතද අයිතිකරු ආපසු ඉල්ලතහොත් දියයිුතිය. මාගේ දෙයින් ඕමනා දෙයක් ඕමනා විටකදී ගන්නයයිකයා ඇති මිත්‍රයකුගේ දෙයක් ගත්කල්ිහි ඔහු එයට කැමැති නොවී ආපසු ඉල්ුවද නොදීමෙන් ඇවතත් නොවෙයි විශ්වාසයාගේ දේව්වද ඔහු නැති අවස්ථාවක් බලා ඔහුට නොදන ලෙස සොරසිතින් ගත පරිජිවෙයි පෘතජ්ජනසිත වෙනස්වන සුළිය විශ්වාසයාගේ දෙය ගැනීමේදී සොරසිත් ඇතිවිය හැකිය සමහරු මා ගත් බව දැනගතද විරුද්ධවන්නේ නැතියන හැඟීම හිමියයාට නොදන ලෙස අනුන්ගේ බඩු ගනිති ගැ විශ්වාසයෙන් ගැනීමද සොරසිතින් ගැනීමද කියා තේරුම් ගැනීම දෂ්කරවෙයි. ඒ නිසා උපසම්පන්නයන්ට මාපියන්ගේ හා ආචාරවරයන්ගේ වස්තුවවෝද නොකයා විශ්වාසයෙන් ගැනීමෙන් වැලකී විසීමම යහ පත්තිය. හිමියන් ළඟ නැතිවිට ඕවුනට නොදන්වා යම්කිසි බාන්්ඩයක් පසුව දෙන අදහසින් තාවකාලික වශයෙන් ගැනීමෙන් ඇවතක් නැත එහෙත් ඒ ආපසු දිය යුතුය හිමියන් විසින් නුදුන්නාට වර්ධ නැත ඒදේ ඔබ ගනුවයයි කිව්වහොත් නොදීමෙන් වර්ධ නැත සගසතු දෙයක් තාවකාලික වශයෙන් ගතහොත් දිය යුතුමය